එයාට එකපාරම නැත්තම් කිසිම දෙයක් يعني ඊයේ දවසේ ටිකක් ලොකු ගැප් යන තියෙනවා අමාරු වෙයි මොන හරි දෙයක් තියෙනවා නම් තේරුම් ගන්න. ඒ නිසා මම විනාඩියක් හමාරක් කරන් ලොකු වෙලාවක් ගන්න නැතුව ඉක්මනට පැහැදිලි කරන්න මොනවද අපි මේ කතා කරේ ඒකෙන් මොනවද අපි ගත්තේ කියන එක. විශේෂයෙන්ම අපි මේ කතා කරේ මේ විවසායකත්ව සමිති කියන එක නිර්මාණය කරාට පස්සේ මේක සාමාන්‍ය කියන්නේ පාසලේ අපි දන්න වාණිජ සමිතිය කලින් තිබ්බ වාණිජ සමිතිය ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සයන්ස් සෙක්ෂන් එකේ තියෙන සමිතියක් නැත්නම් මීඩියා සෙක්ෂන් එකේ තියෙන සමිතියක් වෙන්න පුළුවන්. ওই වගේ පාසල පද්ධතිය තුළ තියෙන විවිධ සමිති සමාගම් මේ වගේ දේවල් යටතේ මේක විශේෂ විදිහට අපි ඉම්ප්ලිමන්ට් කරන්න හේතුවක් ඉදිරියට ගත්තේ අපි මේ ගන්න ළමයින්ව අපි විශේෂ රාමුවක් යටතේ තමයි සැකස්මක් ඉදිරියට හදලා තියෙන්නේ. එතකොට මේකින් කරන සියලුම ප්‍රොජෙක්ට්ස් ඒ කියන්නේ සියලුම ව්‍යාපෘති අපිට ඉවලුවේෂන් ප්‍රොසෙස් එකකට ගන්න පුළුවන් වෙන තැන මේ සිස්ටම් එකක් අපි ඉම්ප්ලිමන්ට් කරන්න ප්‍රධානම හේතුව උනේ. සහ ළමයි වැඩ කරනවා ළමයියේ අදාළ දේවල් කරනවා අදාළ ව්‍යාපෘති කරනවා හැබැයි ළමයින්ව ඉවලුවේට් කරන්න ළමයි කොහොමද මේක ළමයි කරපු දෙයක් අපි කොහොමද ආයෙ පාරක් චෙක් කරලා බලන්නේ ඒක අපි ඒ ළමයාට දෙන වටිනාකම මොකද්ද ඒ කියන කාර්යවෙ සාක්ෂාත් කරගන්න ඒ කියන දේ හරහා ළමයින්ව ළමයින්ට ඉදිරි අනාගතයක් කියන්නේ ළමයින්ගේ ඉදිරි අනාගතය තව ත්‍රිමත් කරන්න තමයි අපි මේ කියන විවසාගත සමිතියේ සිස්ටම් එකක් අපි ඉම්ප්ලිමන්ට් කරන්න හේතු වුණේ මොකද ළමයි කරන හැම ප්‍රොජෙක්ට් එකක්ම හැම ව්‍යාපෘතියක්ම 1 by 1 හැම ස්කෝලයක් යටතේම අපිට ඉවලුවට් කරන්න පුළුවන් සමහර විට ඒක ගමක පාසලක් වෙන්න පුළුවන් සමහර ටිකක් දුෂ්කර පැත්තක පාසලක් වෙන්න පුළුවන් හැබැයි ඒ ළමයින්ට පවා තියෙනවා නගරේ තියෙන ප්‍රධාන පාසල් එක්ක තරඟ කරන්න විවිධ අදහස් තියෙනවා නම් අලුත් අදහස් තියෙනවා නම් ඒක ප්‍රොජෙක්ට් එක හොදට කරනවා නම් ඒගොල්ලන්ට පවා නගරේ පාසල් එක්ක තරඟ කරන්න පුළුවන් වටපිටාවක් මේ සිස්ටම් එක ඇතුලින් සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙනවා. අපි ඒක තමයි බේස්මන්ට් එක විදිහට කතා කරේ මේ සිස්ටම් එක හදන්න හේතුව වෙච්ච. ඊට පස්සේ ප්‍රධානම තව කාරණාවක් තමයි සිස්ටම් එක ඇතුලේ තිබ්බ සිස්ටම් එකට කොහොමද අපි ලොගින් වෙන්නේ කියන එක. එතකොට මම පොඩි ලාවකින් පැහැදිලි කරන්නම් කොහොමද සිස්ටම් එකට ලොගින් වෙන අපි view එක පෙන්නලා මේ වගේ දේවල් තමයි කරේ කියන එක. සිස්ටම් එකට අපි ගත්තට පස්සේ මම හිතනවා හැමෝටම පේනවා කියලා මේ screen එක share වෙලා තියෙන අදාළ user name එකක් ඒ වගේම password එකක් type කරලා login button එකක් හරහා මේ අපි කියන සිස්ටම් එකට සම්පූර්ණයෙන්ම log වෙන්න සම්පූර්ණයෙන්ම ඇතුළත් වෙන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි ඒ log වෙන සිස්ටම් එක ඇතුළට සම්පූර්ණයෙන්ම පුළුවන්කම තියෙනවා ඒක ඇතුලේ ප්‍රොජෙක්ට් අපිට 1 by 1 බලන්න. එතකොට ඒ ප්‍රොජෙක්ට් වල තියෙන කොහොමද මේ ප්‍රොජෙක්ට් එකක් අපි කරගෙන යන්නේ කරගෙන යද්දී කොහොමද ස්ටේටස් අප්ඩේට් කරන්නේ ඒ ප්‍රොජෙක්ට් එකක දැන් තියෙන තත්ත්වය වර්තමාන තත්ත්වය කොහොමද අපි පැහැදිලි කරන්නේ ඊට පස්සේ සම්පූර්ණයෙන් ප්‍රොජෙක්ට් එකක් ඉවර වුණාට පස්සේ අපි කොහොමද ප්‍රොජෙක්ට් එකට අදාළව රිපෝට් එකක් සබ්මිට් කරන්නේ. ඒ කියන්නේ මේ අපි කරන හැම ප්‍රොජෙක්ට් එකකටම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙන හැම ප්‍රොජෙක්ට් එකකටම හැම ව්‍යාපෘතියකටම ව්‍යාපෘති අවසානයේ ව්‍යාපෘති වාර්තාවක් සකස් කරලා ඒ කියන්නේ යම්කිසි ගයිඩ්ලයින්ස් ඒ කියන්නේ යම්කිසි තියෙන පෙළගැස්මකට අපි හදලා ඉවර වෙලා රිපෝට් එකක් ඒ රිපෝට් එක මේ සිස්ටම් සබ්මිට් ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ. හරි. මම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රොජෙක්ට් වල අපි ආකාර දෙකක් ක්‍රියාත්මක කරනවා. එක ආකාරයක් තමයි ඩිරෙක්ට් ප්‍රොජෙක්ට්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රොජෙක්ට් එක පාසලකට ලැබුණාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව පාසලෙන් ඒ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන් පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තව ප්‍රොජෙක්ට් වර්ගයක් තියෙනවා ඒක approval needed project කියලා. ඒ කියන්නේ අපි මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සබ්මිට් කරාට පස්සේ මේ පාසලට ලැබුණාට පස්සේ මේ සිස්ටම් එක හරහා ප්‍රොජෙක්ට් එක කියවල බලද්දී අනිවාර්යයෙන්ම සමහර තැන්වල මූල්‍යමය ගනුදෙනු. ඒ කියන්නේ අපි හිතුවොත් මොනවා හරි පාසල ඇතුලෙන් සල්ලි එකතු කරන්න හරි නැත්නම් සුවණී එකක් ගන්න අපි සල්ලි එකතු කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ මූල්‍යමය කටයුත්තක් සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කියන ප්‍රොජෙක්ට් එකට අප්‍රූවල් ප්‍රොසෙස් එකක් යනවා. ඒ කියන්නේ පාසලේ ගුරුවරයා පාසලේ ඉන්න මේ විෂය මේ අංශේ වාර මේ ගුරු බවත්තට පුළුවන් ළමයික කතා කරලා ඒ සම්පූර්ණ සංසදියත් එක්ක කතා කරලා තීරණයකට එන්න. හරි අපි සුවනික ගහලා සල්ලි හොයන්නේ අපි නැත්තම් බුක් මාක් එකක් එකනුලා අපි නැත්තම් පෑන මොකක් හරි වෙන එලිමන්ට් එකකින් අපි මේ සල්ලි හොයනවා. ඒ අපි මේකට මූල්‍ය ආධාර ගන්න
කොහොමද නැත්නම් පාසලවින මුදල් උපයා ගන්න ක්‍රමය මොකක්ද මේ මුදල් වලින් අපි කරන්න බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් පොඩි ඩොකියුමන්ට් එකක් හදලා ඉවරලා අප්‍රූවල් එකකට අපිට එවන්න වෙනවා හරි මම මේ සම්බන්ධයෙන් කොහොමද ඒක වෙන්නේ කියන එක සිස්ටම් එක ඇතුලේ කොහොමද ඒක වෙන්නේ කියන එක මම පැහැදිලි කරන්නම් හරි මම හිතනවා ස්ක්‍රීන් එක ෂෙයාර් කරන එක පේනවා කියලා මිනෙල් පේනව නේද ස්ක්‍රීන් එක අර අර කවුරුන මම ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ දැන් පේනවද නවුද මම ෂෙයා වෙලා නැහැ ඔයාගේ මේ ඩෙස්ක්ටොප් එක පේනවා ආ රයිට් ඕකේ ඕපන් කරලා තියෙන ෆෝල්ඩර් එක පේන්නේ අපිට ආ රයිට් මොනවද ඔය බලද ඔලා දැන් පේනව නේද? ඔව් අපේක්ෂා දැන් පේනවා. එතකොට හරි. හරි. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි ව්‍යාපෘති යෝජනාවකට කොහොමද අවසර ලබා ගන්න ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියන එක. හරි. එතකොට මේ අවසර ලබා ගැනීමෙදිත් මම ඊයේ කතා කරපු විදිහටම සාමාන්‍ය විදිහට අපිට තියෙන සිස්ටම් එක ඇතුළේ ලොග් වෙන්න යුස්නේම් පාස්වර්ඩ් එකක් ටයිප් කරලා මම කවර්ල කරන්න මම ඊයේ හිටපු නැති කෙනෙක්ට නම් කියන්නේ සාමාන්‍ය Gmail එකට ලොග් වෙන්නේ යුස්නේම් එකක් පාස්වර්ඩ් එකක් ටයිප් කරලා ඉවරලා අපිට Gmail එකට ලොග් වෙන සාමාන්‍ය ආකාරයට තමයි මේකෙදි මේ සිස්ටම් එකට ලොග් වෙන්න අපි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එතකොට එහෙම ලොග් වුණාට පස්සේ එන්නේ සම්පූර්ණයෙන් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් අපිට අපේ පාසලේ නම සඳහන් වෙලා තියෙන පාසලේ විස්තර ටික ඇතුළත් වෙනවා. ඊට පස්සේ වම් අත පැත්තෙන් තියෙනවා අපිට අර අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි Gmail එක ගත්තොත් තියෙන inbox sent items ඒ වගේ. එතකොට මේකෙදිත් ඒ වගේම අපේ profile එක අපිට ආපු projects මොනවද? අපි දාපු proposals මොනවද? එතකොට new post ඒ වගේ line up එකක් අපේ වම් අත පැත්තෙන් සම්පූර්ණයෙන්ම සඳහන් වෙනවා. හරි. ඊට පස්සේ අපි අදෙන් කතා කරන මාතෘකාව යටතේ ගත්තාට පස්සේ අද අපිට අදාළ වෙන්නේ අපි project කියන section එකට ගිහින් project list කියන section එකට තමයි සම්පූර්ණයෙන් මුලින්ම යන්නේ. ඒ කියන්නේ එතකොට අපිට සම්පූර්ණයෙන් ලැබෙනවා අපිට තියෙන දැනට අපිට ලැබිලා තියෙන project සියල්ලම මේ ආකාරයට. එතකොට එතෙන්දී project එකේ title එකක් deadlines අප මම ඊය සඳහන් කරපු විදිහම තියෙනවා. විශේෂම කාරණාව තමයි මෙතෙන්දී තියෙන මම මේ highlight කරලා තියෙන විදිහට මෙන්න මේ තැනදී පෙන්නුම් කරනවා මේක approval needed project එකක් විදිහට. සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකට අප්‍රූවල් එකක් අත්‍යවශ්‍යයි කියන කාරණාව. ඒ වගේම ප්‍රොජෙක්ට් එකට කොහොමද මාක්ස් ලබා දෙන්නේ? කට් ඔෆ් මාක් එකක් තියෙනවා නම් කට් ඔෆ් මාක් එක මොකද්ද? එතකොට මාක් ස්කීම් එකේ මේ දේවල් අර මම ඊයේ සඳහන් කරපු විදිහට සම්පූර්ණයෙන්ම මේ දේවල් මේක ඇතුලේ සඳහන් වෙනවා. එතකොට මම අපි ඊයේ කතා කරපු විදිහට ප්‍රොජෙක්ට් එකක් අපි අප්‍රූවල් නැති ප්‍රොජෙක්ට් එකක් නම් මෙන්න මේ ආකාරයට ඩිරෙක්ට් කියන විදිහට තමයි මේ ප්‍රොජෙක්ට් එක අපි ඇතුළත් කරලා තියෙන්නේ සිස්ටම් එක ඇතුළත. එතකොට ඩිරෙක්ට් කියලා සඳහන් වෙන ප්‍රොජෙක්ට් එකක් නම් පාසලේ ගුරු භවතාට බලල ඉවර වෙලා ළමයික සාකච්ඡා කරලා ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන් කිසිම අප්‍රූවල් එකක් නැතිව කරගෙන යාමේ හැකියාව තියෙනවා. හැබැයි මොනවාම හරි මූල්‍යමය තත්ත්වයක් මූල්‍යමය දෙයක් සම්බන්ධ වෙලා ඒ ප්‍රොජෙක්ට් එක යන ප්‍රොජෙක්ට් එකක් නම් ඒක අපි ඔටෝමැටිකලි එවන්නේ මේ කියන්නේ පාසලට ලබා දෙන්නෙම අප්‍රූවල් නීඩඩ් ප්‍රොජෙක්ට් එකක් විදිහට. හරි. අපි බලමු අප්‍රූවල් නීඩඩ් ප්‍රොජෙක්ට් එක ඇතුළට ගියාට පස්සේ කොහොමද ඒකේ තියෙන දේවල් කියන එක. මම ඊයේ සඳහන් කරපු විදිහම තමයි විශේෂ යමක් නැහැ. ඉතම සරල විදිහට ඊයේ වගේම තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ නම තියෙනවා
ඊට පස්සේ approval needed project එකක්ද direct project එකක්ද කියන project එකේ status එක මෙතන තියෙනවා ඊට පස්සේ deadline එකක් තියෙනවා project එකට ඊට පස්සේ අපි සම්පූර්ණයෙන්ම සඳහන් කරලා තියෙන විදිහට cut off mark එකක් ඊට පස්සේ marking scheme guidelines project files ඒ දේවල් අපිට download කරගන්න. ඒ කියන්නේ marking scheme එකේ නම් මං කියවිතර download කරගන්න පුළුවන්. project files තියෙනවා නම් ඒව download කරගන්න පුළුවන්. අපි සාමාන්‍ය gmail එකේ තියෙන attachment එකක් download කරගන්නේ. ඒ විදිහටම මෙතනත් ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ approval needed project එකක තියෙන විශේෂත්වය කියන එක. මෙන්න මේ විදිහට ඊයේ මම පැහැදිලි කරා මතකද දන්නේ අපි normal project එකක ආවොත් එහෙම මුලින්ම තියෙන්නේ project එකේ download කරගන්න ඊට පස්සේ project එකේ final report එක submit කරන්න. හැබැයි මේ approval needed project වල මෙන්න මේ වගේ තැනක් හදලා තියෙනවා අපි send your proposal. ඊටම සරල විදිහට නැවතත් මම ඊයේ සඳහන් කරපු ආකාරයටමයි file එකක් අපිට select කරන්න පුළුවන් us file කියන option එකකින් ගිහිල්ලා අපි සාමාන්‍ය email එකට attachment එක अटैच කරන්නේ ඒ විදිහටම එතනින් පුළුවන් ෆයිල් එකක් ඇටෑච් කරන්න ෆයිල් එකක් ඇටෑච් කරලා අපේ අපි හදපු ප්‍රොපෝසල් එක අපි ડોකියුමන්ට් එක හදනානේ ප්‍රොපෝසල් එක කොහොමද අපි මුදල් රේ මොන හරි දෙයක් සම්බන්ධයෙන් අපි කොහොමද කරන්නේ කියන එක ඒ ප්‍රොපෝසල් එක අපිට සිලෙක්ට් කරන්න පුළුවන් සිලෙක්ට් කරලා මම ඉන්න කරපු විදිහටම මේ 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 මෙතන අපිට සඳහන් කරන්න පුළුවන් මොනවාම හරි දෙයක් හිතන්න අපි සඳහන් කරන මේ ප්‍රොපෝසල් එක ටයිම්ස් එකට අපිට දෙන්න බැරි මොනවා හරි කියන්න බැරි දෙයක් කියනවනම් මේක අපි මේ විතරකින් තමයි අපි මුදල් උපයා ගන්නෙ මේකට සම්බන්ධ වෙන්නේ අපේ ආදි ශිෂ්‍යයන් මොනවා හරි දෙයක් අපිට මේ සඳහා සම්බන්ධ කියන්න ඕන මොනවා හරි ඩිස්ක්‍රිප්ෂන් එකක් තියනවනම් මොනවා හරි නෝටිස් එකක් තියනවනම් අපිට ඒක මෙතන ටයිප් කරන්න පුළුවන් මේ විදිහට වෙනවා ඒ සබ්මිට් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඒක ඔටෝමැටිකලි සබ්මිට් වෙනවා සිස්ටම් එක ඇතුළට එතකොට අපි වෙනද කරන ක්‍රියාවලිය හැටියට අපිට ලියුමක් ලියලා ඒකට අප්‍රූවල් අරගෙන ඉන්න තරම් ලොකු කාලවකවානුවක් මේ සඳහා ගත වෙන්නේ නැහැ. එතකොට ඉතාම සරල විදිහට ෆයිල් එක සිලෙක්ට් කරලා සබ්මිට් කරාම මේක සිස්ටම් එක ඇතුළට වැටෙනවා. ඊට පස්සේ අපිට උඩ මෙන්න මේ ස්ථානයේ පෙන්නනවා අපි යවපු ප්‍රොපෝසල් එකේ ෆයිල් එක අපිට ආයි බලන්න ඕන නම් මම යවුව එක හරිද වැරදිද මොන හරි දෙයක් තියනවාද කියලා ආයි බලන්න ඕන නම් මේ ප්‍රොපෝසල් ෆයිල් එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් අපි දාපු ෆයිල් එක ආයෙ පාරක් මේ විදියට චෙක් කරලා බලන්න. ඒ වගේම මොනවාම හරි දෙයක් තියෙනවා නම් මේ ප්‍රොපෝසල් එක සම්බන්ධයෙන් අපිට දිගින් දිගටම සාකච්ඡා කරගෙන යන්න. දිගින් දිගටම අපිට කතා කරගෙන දිගින් දිගටම කතා කරගෙන යන්න. ඒකට පුළුවන් leave a ticket කියන ඔප්ෂන් එකක් තියෙනවා. මම මේක නම් ටිකක් ටෙක්නිකල් ටර්ම් පැත්තෙන් ටිකක් වචන නිකන් මුහුරුයි වගේ නම් leave a ticket කියලා කියන්නේ මේ අපි නිකන් සරලව ගත්තොත් අපි මැසේජ් එකක් දාලා යම්කිසි දෙයක් විමසන්නේ කාගෙන් හරි එතකොට ඊමේල් එකක් අපි කාටද දාන්නේ ඒ වගේ දෙයක් තමයි අපි මේ ලීව් එක ටිකට් කියන එක ක්ලික් කරාම සම්පූර්ණයෙන් අපිට ඒක සිලෙක්ට් කරාම අපිට පල්ලෙහැන් එනවා අපිට පොඩි කමෙන්ට් එකක් ඒ කියන්නේ අපිට කමෙන්ට් එකක් විදිහට පොඩි මැසේජ් සෙෂන් එකක් අරගෙන යන්න පුළුවන් ඒ කියන්නේ අපි දැන් normally message කරගෙන ගියොත් යන්නේ පොඩි thread එකක් විදියටනේ හැබැයි මේක අපි officially යන commenting section එකක් විදියට මේ proposal එක සම්බන්ධයෙන් යන commenting section එකක් විදියට මේක සම්පූර්ණයෙන් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අර මම ඊයේ සඳහන් කරපු විදියටම අපිට ඒකට අප්ලෝඩ් කරනවාට පස්සේ අපිට අනිත් අය හැමෝම please mics පොඩ්ඩක් mute කරගන්න නැත්නම් පොඩ්ඩක් අර බාධාවක් හැදිරිව ඇහෙන්නේ නැහැ. කරනකලා මේ මයික්ස් මෙතන ගන්න පුළුවන් නේද අපේක්ෂාට කන්ටිනියු කරන්න පුළුවන් හරි thank you හරි මම සඳහන් කර කර හිටියේ අපි අප්‍රූවල් හම්බුනාට පස්සේ අපේ ප්‍රොපෝසල් එකට ඒ හම්බෙන අප්‍රූවල් එක යටතේ අපිට පුළුවන් ප්‍රොජෙක්ට් එක ඉදිරියට කරගෙන යන්න මම ඒකත් ආයි වාර පොඩ පැහැදිලි කරන්නම් අපි ප්‍රොජෙක්ට් එක දිගටම අප්‍රූවල් එකට කරගෙන ගියාට පස්සේ අපිට පුළුවන් ෆයිනල් රිපෝට් එක සබ්මිට් කරන්න මේ සිස්ටම් එක හරහා මම මේ සඳහන් කරපු විදිහටම send your final report කියන section එක තියෙනවා මේ තියෙන section එක පල්ලෙහාම සම්පූර්ණයෙන්ම අපිට ඒ section එක හරහා පුළුවන් මේ අපේ final report එකේ submissions කරගෙන යන්න. හරි. එතකොට final report එකේ submissions පැත්ත සම්පූර්ණයෙන්ම වෙන්නේ ඒ විදිහට. එතකොට ඒ වගේම මම කලින් කතා කරපු විදිහට අපි approval එකක් අවශ්‍ය මොනවා හරි
තියෙනවා නම් ව්‍යාපෘතියක් ප්‍රොජෙක්ට් එකක් ඒකට ඇප්‍රූවල් ගන්න විදිහ තමයි මම මේ පැහැදිලි කරේ. එතකොට ඊට අමතරව අපි මා සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. ඒක තමයි අපිට මේ වගේම අවශ්‍ය දෙයක් තියෙනවා. මට දෙන්න මම මේකත් ඕපන් කරගන්නවා ෆයිල් එක. ඒ වගේම වැදගත් දෙයක් තමයි දැන් මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යද්දී අපිට දවසින් දවස එන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්න ඉන්ක්වයරිස් දාන්න අප කොහොමද තියෙන්නේ දැන් කට්ටිය දැනගන්න පුළුවන් මම මේක කරගෙන යනවා මට මේ ගැන ලොකු දැනුමක් නැහැ හැබැයි මේක කරගෙන යද්දී මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද මේ සම්බන්ධ කරගන්නේ අපි කොහොමද මේ ප්‍රශ්න ටික විසඳගන්නේ කියන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම වෙනවා එතකොට ඒකට වෙනම අපි සෙක්ෂන් එකක් හදලා තියෙනවා ඒ සෙක්ෂන් එක තමයි inquiry section එක මම ඒකෙත් හැකියෙක්මන්ට පැහැදිලි කරන්නම් කොහොමද inquiry එකක් එවන්නේ ඒ inquiry එක සම්බන්ධයෙන් කොහොමද කරුණු විමසන්නේ කියන එක මම මේ session එක මේ අද දැන් උදේ වැඩසටහන අවසානයේ මම පැහැදිලි කරන්නම් මම මේ ඊටාම වේගෙන් සහ කරගෙන යන මේ session එක සම්බන්ධ අපි video සම්පූර්ණයෙන් මේ හැම මම මේ ඊයේ සඳහන් කරපු අවස්ථා දෙකම login එක ඊට පස්සේ project එකක් submit කරන එක project එකක් view කරන එක ඒ කියන section දෙකට අමතරව මම දැන් උදේ සඳහන් කරපු project එකක approval needed process එක සහ මම මේ දැන් සඳහන් කරන්න යන inquiry කියන session වලට අමතරව ඉදිරි sessions දෙකකට අපි සම්පූර්ණ වීඩියෝ ක්ලිප් හයක් හදලා තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාවේ මේක නොතේරුණ සහ මේක දැන් ග්‍රහණය කරගන්න බැරි වෙච්ච කෙනෙක් ඒ වීඩියෝ සෙෂන්ස් ටික සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. ඒව අපේ සිස්ටම් එකට අප්ලෝඩ් කරලා අපි 1 by 1 සම්පූර්ණයෙන්ම ලොගින් ඩීටේල්ස් එවනවා ළඟදීම. එතකොට මම දැන් සඳහන් කරන්නම් ඉන්ක්වයරි සෙක්ෂන් එක සම්බන්ධයෙන්. මිනිල් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැති තින්නේ. ඔව් අපේක්ෂා. හරි. Thank you. හරි. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි පණිවිඩයක්, ඒ කියන්නේ පණිවිඩස් නිවේදන පිළිබඳ තොරතුරු අපි සාකච්ඡා කරමු. කොහොමද මේකේ මොකක් හරි දෙයක් තියෙනවා පණිවිඩයක් එවන්නේ? මොකද සිස්ටම් එක ඇතුළේ යනකොට ප්‍රශ්න වෙන්න පුළුවන්, අපිට දාලා තියෙන ප්‍රොජෙක්ට් එකක් නොතේරෙන්න පුළුවන්. එතකොට කොහොමද මේක ඊටු දේවල් ටික කරගෙන යන්නේ කියන එක තමයි අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම හැමෝටම පොඩ්ඩක් තේරෙන විදිහට අපි ගත්තොත් Facebook අපි වල තියෙන chat option එක වගේ chat option එකක් අපි හදලා තියෙනවා සම්පූර්ණයෙන්ම chat කරගෙන යන්න පුළුවන් කවුරු හරි කෙනෙක්ට තේරෙන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මෙන්න මේ වගේ screen එකක් එනවා මම කලින් සඳහන් කරපු screen එකෙන් පස්සේ ගත්තට පස්සේ inquiry කියන tab එකට ගියාම මෙන්න මේ විදිහට ඒක click කරාට පස්සේ මෙන්න මේ වගේ view එකක් එනවා new inquiry කෙනෙක් click කරාම අපිට එනවා මේ වගේ view එකක් මොකක් හරිම දෙයක් වෙනවා නම් අපිට අපේ පැත්තෙන් අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන දේ අපිට හරියට කරගන්න බැරි නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට අදාළ අපි දැන් Google අපි Gmail ගත්තොත් එimhe Gmail එකේ අපි දාන්නේ title එකක් ඒ title එක විදිහට අපිට මෙතන පුළුවන් title එකක් සම්පූර්ණයෙන්ම ඇතුළත් කරන්න මේ තියෙන්නේ මොකක්ද අපි මේ ප්‍රශ්න යොමු කරන title එක මොකක්ද කියන එක heading එකක් මේ විදිහට need the technical support හරි මොනවා හරි අපිට අවශ්‍ය දේකදී භාවිතා කරන message එකක් වෙන්න පුළුවන් මේ message එක අපිට සම්පූර්ණයෙන් මෙතන පුළුවන් භාවිතා කරන්න ඊට පස්සේ පල්ලෙහා තියෙන සෙක්ෂන් එකේ අපිට පුළුවන් අපිට තියෙන ගැටලුව සවිස්තරාත්මකව මේ අපි උඩ දාන්නේ එකේ ෂෝට් ෆෝම් එකෙන් මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක අපිට පල්ලෙහා පුළුවන් සම්පූර්ණයෙන්ම ඇතුළත් කරන්න කොහොමද මොකද්ද මේ මේ ප්‍රශ්නේ පිළිබඳව තියෙන සවිස්තරාත්මක කරුණ මේ කොහොමද අපි ක්ලැරිෆයි කරගන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට විස්තරයක් ඇතුළත් කරන්න පුළුවන් ඇතුළත් කළා සෙන්ඩ් බටන් එක ක්ලික් කරාම මේ විදිහට ඇපිය වෙනවා අපි දාපු ප්‍රශ්නේ වෙනවම ඇපිය වෙනවා අපේ පාසලේ ලාංඡනයත් එක්ක ඊට පස්සේ අපේ පැත්තෙන් අපිට අපි ඒ වෙලෙම හැකි ඉක්මනින් රිප්ලයි එකක් එතනින් එනවා يعني ලයිව් chat එකක් විතර අපි Facebook එක කාත් එක්ක හරි chat කරනවා නම් අනිවාර්යෙන් අනිත් පැත්තේ රිප්ලයි එකක් එනවනේ ඒ විදිහට සම්පූර්ණයෙන්ම මේක ලයිව් chat ඔප්ෂන් එකක් විදිහට අපිට ප්‍රශ්න ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් එතකොට මේ ප්‍රශ්න වලට දිගටම දිගින් දිගටම අපි පිළිතුරු
ලබා දෙනවා ඒ ප්‍රශ්නේ ඉතාම වාචික විදිහට තේරෙන්නේ නැත් දෙයක් තියෙනවා නම් ඒකට අපිට අවශ්‍ය විදිහට පිළිතුරු ලබා දෙන්න පුළුවන් මේක ඔෆිෂියලි යන විදිහට ගියොත් අපි මේල් එකක අපි ටයිප් කරලා ඒකයි වෙලා ඒ විදිහට ගන්න නැතුව normally chatting option එකක් විදිහට මේක සම්පූර්ණයෙන් කරගෙන යන්න පුළුවන් ඒ වගේම notices කියන ලිස්ට් එකක් තියෙනවා මම ආයෙත් පෙන්නන්නම් නෝටිස් කියන සෙක්ෂන් එක තියෙනවා වම් අත පැත්තේ යට කෙරවලේම මේ නෝටිස් කියන නෝටිසස් කියන සෙක්ෂන් එකෙන් සම්පූර්ණයෙන්ම අපිට ලබා දෙන්නේ අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එන්න පුළුවන් එතකොට නැත්තම් සෝනල් ඩිවිෂන් එකකින් වෙන්න පුළුවන් විශේෂ නිවේදන අපි හිතමු මේ ප්‍රොජෙක්ට් එක පාසලෙන් තාම පටන් අරගෙන නැහැ එතකොට මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කාලේ දැන් තව සීමා වෙලා තියෙන නැත්තම් විශේෂ දෙයක් එක්ක ව්‍යාපෘතිය සම්බන්ධව විශේෂ සෙමිනා එකක් තියෙනවා මොනවාම හරි දෙයක් තියෙනවා නම් අපිට අපිට තිය අවශ්‍ය notifications අපිට අවශ්‍ය notices මේක ඇතුළේ අපිට publish කරන්න පුළුවන් අධ්‍යාපන මාධ්‍යංශයට එතකොට ඒ දේවල් පාසලක් විදියට පාසලට يعني මම හිතන්නේ මෙතන ඉන්න ගුරුබවතුන්ට ඒ පාසල සම්බන්ධයෙන් වකිමක් දරන මේ පුද්ගලයන්ට පුළුවන් ඒක කියවලා බලලා ඉවරලා සම්පූර්ණයෙන්ම අදහසක් ගන්න මේ මොකද්ද මේවල තියෙන notice එක කොච්චර දවසකට කලින්ද අපිට හම්බෙලා තියෙන්නේ කියන සම්පූර්ණ විස්තරය මේ නෝටිස් සෙක්ෂන් එක ඇතුලේ අපිට ලබා ගන්න පුළුවන්. හරි. එතකොට අපි අද සාකච්ඡා කරපු කාරණා දෙකක් තියෙනවා. මම පොඩි සමරි එකක් ඉදිරියට ගත්තොත් එක කාරණා තමයි approval needed project එකක් කොහොමද අපි approval process එකට යවන්නේ. ඊට පස්සේ approval ආවට පස්සේ අපි කොහොමද ඒ approval ලා project එක submit කරලා ඉවරලා ඒක final report එකක් ඉදිරියට upload කරන්න කියන එක. ඊට පස්සේ අපිට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම අපි කොහොමද message option එක හරහා අපි chatting chat කරලා ඉවරලා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්නේ කියන එක. ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් හරි zonal division එකකින් හරි ලබා දෙන නිවේදනයක් විශේෂ නිවේදනයක් කොහොමද අපි බලන්නේ කියන සම්බන්ධයෙන් කරුණු ටික අපි අද සාකච්ඡා කරා. හරි. හවස තින session එකකින් අපි බලාපොරොත්තු වෙනවා ඉතුරු කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න. මම හිතනවා දැන් කරපු session එකෙන් හැමෝටම අදහසක් එන්නේ නැති සුළු වශයෙන් හරි කොහොමද මේ කියන දේවල් අපි කොහොමද කරගෙන යන්නේ කියන එක සම්බන්ධයෙන් මම අර ඊයේ කිව්ව විදිහටම මට පුළුවන් පෙන්වන්න කොහොමද මොනවා හරි දෙයක් තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් ග්‍රහණය කරගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට කොහොමද මේ ග්‍රහණය කර ගැනීම සඳහා අපි අප්ලෝඩ් කරලා තියෙන sessions බලන්න කියන එක ඒකට අපි login details එවුවාට පස්සේ මෙන්න මේ විදිහට system එකට log වෙන්න පුළුවන් මම පෙන්වන්න system එකට log වෙන්න පුළුවන් system view එක ඇතුලේ යටම වංග අද පැත්තේ කෙරවලේ තියෙනවා ටියුටෝරියල්ස් කියන සෙක්ෂන් එක මේ ටියුටෝරියල්ස් කියන සෙක්ෂන් එකෙන් අපිට සම්පූර්ණයෙන්ම පුළුවන් සම්පූර්ණ තියෙනවා වීඩියෝස් 6ක් ඒ වීඩියෝස් 6 යටතේ මම දැන් මේ පැහැදිලි කරපු ඊයේ පැහැදිලි කරපු රෙජිස්ට්‍රේෂන් ලොගින් සිස්ටම් ඊට පස්සේ view project and update project එක කොහොමද status update කරන්නේ කොහොමද කියන එක ඊට පස්සේ approval එකක් ගන්න කොහොමද කියන එක ඊට පස්සේ inquiry එකක් කොහොමද අපි කරගෙන යන්නේ කියන එක සම්බන්ධයෙන් මේ වීඩියෝස් 4ම දැනටත් upload කරලා තියෙන්නේ අපි ඉතාමත්මනින් login details එවුවාට පස්සේ ඒවට log වෙලා සම්පූර්ණ මේ videos ටික නැවත නැවත බලලා ග්‍රහණය කරගන්න පුළුවන්. ඊට අමතරවත් කාටද දෙයක් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අපි WhatsApp group එක හරහා සහ නැත්නම් පෞද්ගලික sessions වලින් අපි පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. මිනෙල් ඔබස්තුති අපේක්ෂ මිස්ටර් අංග ඔබ join වෙලාද ඉන්නේ? ගුඩ් මෝර්නින් මිනෙල් මම ලොග් වෙලා ඉන්නේ. හරි රංග ඔයාට පුළුවන් ඊයේ session එකේ පොඩි recap එකක් දෙන්න. ඔව් මට screen share option එක දෙනවද? හරි මම දෙන්න. රංගෝ ඔයාට දැන් ෂෙයා කරන්න පුළුවන්. හරි ඔකේ තෑන්ක් යූ. ඕකේ. මිනෙල් මට ප්ලීස් රංගලක් මාගේ තව ලැප්ටොප් එකෙන් කියලා දෙන එකට ඇක්සස් එක දෙන්න.
සඳහාගේ තිබ්බ සෙෂන් එකේදී පැයක පමණ කාලයක් ඇතුළත මම කතා කරලා ව්‍යාපාර අදහසක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් ඉතින් ඊයේ දිනේදී දකින්න ලැබුණු දෙයක් ගොඩක් කට්ටියට WhatsApp group එක හරහා අත්පොත් ලබා දීලා තිබුණත් ඒක ලබා ගැනීමක් කරලා තිබ්බේ නැහැ ගොඩක් කෙනෙක් ඒ සම්බන්ධයෙන් දැනුවත් භාවයක් තිබ්බේ නැහැ රංග හලෝ රංග වොයිස් එක පොඩ්ඩක් බ්‍රේක් වෙනවා හරි දැන් පැහැදිලිව ඇහෙනවද ඔව් ඔව් දැන් ඇහෙනවා හරි ඉතින් ඊයේ දිනේදී ගොඩක් කට්ටියට මේ අත්පොත ලබාගෙන තිබ්බේ නැති නිසා අපි කණ්ඩායමත් එක්ක කතා කරලා පොඩ්ඩක් තීරණය කරා මේ අත්පොත සූදාක්ෂණ ඔස්සේම පෙන්වීමක් කරන්න මොකද ඒක සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕන මේක ක්‍රියාකාරම එක්කම නිර්මාණය කරලා තියෙන අත්පොතක් හේතුවෙන් ඉතින් ඔයගොල්ලන්ට දැන් ස්ක්‍රීන් එකේ දකින්න පුළුවන් අප කණ්ඩායම විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්කාසු වෙලා නිර්මායතනය සාදා නිම කරන ලද ව්‍යවසාය හා අලෙවි කරන නිපුණතා සංවර්ධන අත්පොත ඉතින් මේ අත්පොතේ මම පොඩක් ඉස්සරහට යන්නම් ඊයේ සාරාංශගත කිරීමත් එක්කම ඉතින් ඊයේ අපේ කාර්තික් මහතා විසින් ව්‍යවසායගතේ සම්බන්ධ මූලික අඩිතාලමක් ගත්තා ඒ අඩිතාලමේ ඉදිරියට යමින් මේ අත්පොතේ ඇතුළත් කිරීම කරලා තියෙනවා ශ්‍රී ලංකාව සහ ගෝලීය වශයෙන් සාර්ථක ව්‍යවසායකින් පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම කරලා තියෙනවා ඒ වගේම ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා ව්‍යවසායකෙක් වුණාට පස්සේ මොන වගේ ප්‍රතිලාභද තියෙන්නේ මොන වගේ සමාජ පිළිගැනීම්ද තියෙන්නේ මොන වගේ රැකියා අවස්ථා බීග්‍රීමේ හැකියාවන්ද තියෙන්නේ මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම මේ අත්පොත තුළ අපි කතා කරලා තියෙනවා ඉතින් මේ ගම් යම් ක්‍රියාකාරකම් ඔස්සේ දැනුම වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා ඉන්පසුව පිටු අංක 4 ව්‍යවසායකත්වයේ අංග සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා කොහොමද සාර්ථක සාගීමට මොන වගේ කුසලතා තියෙන්න ඕනිද විශේෂයෙන් අභිප්‍රේරණය අවධානම් දැරීමේ හැකියාව අර්බුදකාරී අවස්ථා හැසිරීමේ හැකියාව පෞල සහ ව්‍යාපාරය අතර සමතුලිත බව නවෝත්පාදන සාකච්ඡා කැපවීම තීරණ ගැනීම වගේ විශේෂ කුසලතා තියෙන්න ඕන සාර්ථක වෙසාග වශයෙන් ඉදිරියට යන්න ඒ සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා ඊට පස්සේ අපි ක්‍රියාකාරමක් ඇතුළත් කරලා තියෙනවා ව්‍යවසායකත්වය පිළිබඳ ශ්‍රාන්තක්ෂිර සමීක්ෂණයක් කියලා ඉතින් මේක පුළුවන් දරුවන්ට මේක ක්‍රියාකාරකම් කිරීම තුළ ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතා කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියන එක ඔවුන්ට self study එකක් ගන්න ස්වයං අධ්‍යයනයක් කරන්න ඊට පස්සේ මම ඊයේ පටන් ගත්ත තැන තමයි ව්‍යාපාරික අදහස් මොකද්ද ව්‍යාපාරික අදහසක් කියන්නේ කියන එක ගැන අපි කතා කරා ඊට පස්සේ ව්‍යාපාර අදහසක ඇතුළත් විය යුතු අංග මොනවද කියන එක සම්බන්ධයෙන් අපි කතා කරා ඊට පස්සේ ව්‍යාපාර අදහසක් කොහොමද අපි ජනනය කරගන්නේ ඒක අපි කතා කරා බුද්ධි කලම්බනේ විවාහාත්මක බුද්ධි කලම්බනේ බිස්නස් එනවර්මන්ට් ඇනලයිස් කරන එක ඒ වගේ විවිධ ක්‍රියාමාර්ග විවිධ ක්‍රමෝපායන් ඔස්සේ ව්‍යාපාර අදහස් ජනනය කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කතා කරා ඊට පස්සේ අපි මේකේ අතුලත් කරලා තියෙන අත්පොතේ හොඳ ව්‍යාපාරික අදහස ප්‍රශ්නයක් විසඳුම් ලබනවා වඩා හොඳ ලාභදායී විසඳුමක් ලබා දෙනවා සරල සහ ප්‍රායෝගික බවින් යුක්ත වෙනවා ඉක්මනින් ලබා දිය හැකි වෙනවා පැහැදිලි දැක්මක් සහිතයි ක්‍රවන්ත අපේක්ෂා කරන වර්ධනය වන වෙළඳපළක් භාවිතා කරනවා ඉතින් මේ ආකාරයෙන් ව්‍යාපාර අදහස් ඇති කර ගැනීම සම්බන්ධයෙන් අත්පොතේ පිටු අංක 6 ඔස්සේ දැනුවත් කරලා තියෙනවා ඊට පස්සේ
හොඳ හොඳ අදහසක් ව්‍යාපාර අදහසක් තෝරා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂාවක් කොහොමද කරන්න කියලා තියෙනවා. ඉතින් ඒකට ව්‍යාපාර අදහස් ඇගීමට ක්‍රියාකාරකම් ඇතුළත් කරලා ඒ ක්‍රියාකාරකම් ඔස්සේ අපි කණු වාර්තා කරලා තියෙනවා. අපි හඳුනා ගන්න ඕන වෙසාගේ ගුණාට පස්සේ අපගේ පාරිභෝගිකයන් කවුද, අපේ තරංකරුවන් කවුද, අපිට සම්පත් තියෙනවද, අපිට මොන වගේ කුසලතාවයන් දැනුම හා අත්දැකීම් තියෙනවද මේ ව්‍යාපාර අදහස් ඉස්සාර කරන් යන්න කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් පිටු අංක 7 8 කියන අත්පොතේ පිටු ඔස්සේ අපි තවදුරටත් කරුණු සඳහන් කරලා ඉස්සරහට කතා කරගෙන ගියා. ඉන්පසු ෆීල් රිසර්ච් ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ පරීක්ෂණය. ඉතින් මේ දේවල් වෙසාග වෙන ව්‍යාපාර අදහස ක්‍රියාවලට ලංවන්න කලින් අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨ පරීක්ෂණයන් ඔස්සේ අපි තොරතුරු එක්රාශි කර ගැනීම කරන්න ඕන. ඊට පස්සේ අපි කොහොමද මේ අපි ඒකෙදි විශේෂයෙන්ම චතුගත විශ්ලේෂණය සොෆ්ට් ඇනලිසිස් එක සම්බන්ධයෙන් කතා කරා. ඊට පස්සේ අපි කතා කරා පෙස්ටල් තක්සේරුව, පෙස්ටල් ඇසෙස්මන්ට් එක මොනවද, පෙස්ටල් ඇසෙස්මන්ට් එක උදව් පොලිටික දේශපාලනික ආර්ථික සමාජීය තාක්ෂණික පාරිසරික නීති පැත්තෙන් අපි අවධානයක් යොමු කරන්න ඕන අපේ ව්‍යාපාර අදහස ඉස්සරහට ගෙනියන්න. ඊට පස්සේ යම් නම් ක්‍රියාකාරකම් ඇතුළත් කරලා මේ අත්පොත නිර්මාණය කිරීම කරලා තියෙනවා පිටු අංක 10. ඒ කාරණාත් එක්කම ඊට පස්සේ හොඳම ව්‍යාපාර අදහස තෝරා ගන්න ක්‍රියාකාරකමක් ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම පරිසරයට වෙන සබඳතාවකට වෙන බලපෑම සම්බන්ධයෙන් අපි අවධානයක් යොමු කර යුතුයි. මේ හැම ලංකාවේ සාර්ථක වෙච්ච ව්‍යාපාරයක්ම ලෝකේ සාර්ථක වෙච්ච ව්‍යවසායකෙක්ම අනිවාර්යෙන් මේ පාරිසරික සාධක පරිසරයට බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තමා කටයුතු කරගෙන තියෙන්නේ, තමන්ගේ ව්‍යාපාර ඉදිරියට ගෙනihin තියෙන්නේ. ඉතින් වායු දූෂණය, දලබු දූෂණය, ශබ්ද දූෂණය, ඒ වගේම ළමාශ්‍රමය, සාධාරණ වැටුප් ගෙවීම වගේ කාරණා සම්බන්ධයෙන් අපි පාරිසරික බලපෑම ඔස්සේ ඊයේ දිනේදී කතා කරා. ඊට පස්සේ ක්‍රියාකාරකමක් ඇතුළත් කරලා තියෙනවා ව්‍යාපාර අදහස පිරික්සුම් ලැයිස්තුවක් විදිහට. මේ දරුවන්ට මේ ක්‍රියාකාරකම් කරගෙන යාමේදී පුළුවන් මේ ව්‍යාපාර අදහසට අවශ්‍ය කරන්නා වූ පිරික්සුම් ලැයිස්තුව චෙක් ලිස්ට් එක කොහොමද දැන්ද සූදානම කියන එක බලන්න ව්‍යාපාර අදහස ක්‍රියාත්මක කරන්න කලින්. ඉතින් මේ කරුණු සම්බන්ධයෙන් අපි කරුණු කාරණා මේ අත්පොතේ ඇතුළත් කරලා කතා කරගෙන ගියා. ඊට පස්සේ ව්‍යාපාර අදහස ආරම්භ කරන්න ප්‍රධාන වශයෙන්ම ආරම්භක ප්‍රාග්ධනයක් අපිට උදවන්න වෙනවා. මේ ආරම්භක ප්‍රාග්ධනය කොයි ආකාරයකින්ද හොයාගන්නේ, මොන වගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්ද අපිට ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ, මේ කියන කාරණා සම්බන්ධයෙන් අපි ස්ථාවර ප්‍රාග්ධනය, කාරක ප්‍රාග්ධනය කියන කොටස් දෙක සම්බන්ධයෙන් ඊයේ දිනේදී සාකච්ඡා කරා. ඒ වගේම අත්පොතේ පිටු අංක 13 මේ සම්බන්ධයෙන් ඇතුළත් කිරීම අපි කරලා තියෙනවා. ඊට පස්සේ මේ ආරම්භක ප්‍රාග්ධනය, අවශ්‍ය වෙන ආරම්භක ප්‍රාග්ධනය අපි කොහොමද හොයාගන්නේ, අපි මේක ආයෝජනය කරගන්නේ කොයි විදිහටද, මේ මූලාශ්‍ර සම්බන්ධයෙන් අපි අභ්‍යන්තර මූලාශ්‍ර, බාහිර මූලාශ්‍ර වශයෙන් කොටස් දෙකක් ඔස්සේ ගිය කතා කරා. අපේ මේ ආරම්භක ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගන්න අපි කොයි විදිහටද මූල්‍ය මූලාශ්‍ර හදාගන්නේ කියන එක සම්බන්ධයෙන් ඉතින් අත්පොතේ පිටු අංක 14 ඒ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ක්‍රියාකාරකමක් ඇතුළත් කරලා තියෙනවා. අපි උදාහරණයකට නමක් විදියට දාලා තියෙනවා හෝම් බේකරි එක ආරම්භක ප්‍රාග්ධනය ගන්නයි කිරීම. ඉතින් මේ ක්‍රියාකාරකම් ඔස්සේ තවදුරටත් දැනුම වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉන්පසුව අපි ලංකාවේ පවතින ව්‍යාපාර ස්වරූප සම්බන්ධයෙන් කතා කරා. අත්පොතේ පිටු අංක 15 තියෙන කාරණේ අපි කතා කරා. ප්‍රධාන වශයෙන් තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සීමිත සමාගම් කියන කොටස් තුන. ඒ වගේම මේ ව්‍යාපාර කරගෙන යනකොට අපිට තියෙනවා නෛතික වර්ගීන් වශයෙන් බදු ගෙවීම්, EPF ETF ගෙවීම්, පර්මිට් ලයිසන් වලට ගෙවීම්, රක්ෂණය, ඒ වගේම සේවකයන්ට හොඳ වැටුපල් ලබා දීම වගේ කාරණා සම්බන්ධයෙන් නෛතික වර්ගීන් සම්බන්ධයෙන් ඊයේ දිනේදී කතා කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ අවසාන වශයෙන් මම කතා කරේ පිරිවැය හඳුනා ගැනීම. එතකොට
ව්‍යාපාර අදහසකට බලපාන මූලික පිරිවැය සුදු ද්‍රව්‍ය පිරිවැය ඩිරෙක්ට් මැටීරියල් කොස්ට්, සුදු සම පිරිවැය ඩිරෙක්ට් ලේබර් කොස්ට්, වක්‍ර පිරිවැය ඉන්ඩිරෙක්ට් කොස්ට්. මේ ප්‍රධාන පිරිවැය වර්ග තුන එකතුවක් මූලික පිරිවැයක් ලෙස අපි සරලව අරගෙන ක්‍රියාකාරකම් මේ අත්පොතේ ඇතුළත් කරලා තියෙනවා අපි පිරිවැය ගන්න කිරීම සඳහා. ඊට පස්සේ ව්‍යාපාර අදහසේ ශක්්‍යතාව කොහොමද මේ වර්ක්බුක් එකත් එක්ක මැනුවල් එකත් එක්ක ඉස්සරහට යනකොට මේ සම්බන්ධයෙන් සේරම ක්‍රියාකාරකම් ඇතුළත් කරලා විකුරුම් සැලැස්ම, පිරිවැය සැලැස්ම, ඒ වගේම මුදල් ප්‍රවාහ සැලැස්ම කියන කාරණා ක්‍රියාකාරකම් ඔස්සේ පිටු 16, 17, 18 කියන පිටු ඔස්සේ මේ අත්පොතේ සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් අද සෙෂන් එක කරගෙන යන්නේ අපේ කණ්ඩායමේ නිලූෂා. ඉතින් මං ওই විදිහට සාරාංශගත කිරීමක් කරේ ඊයේ දිනේදී අවසාන භාගයේදී කීප දෙනෙක් මේ දැනුවත් කිරීමෙන් ඉවත් වෙලා ගියා. ඉතින් ඔවුන් සම්බන්ධලා ඉන්නවා නම් ඊයේ මොනවද කතා කරේ කියන එකත්, ඊයේ දිනේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ගුරු බවතුන් ඉන්නවා නම් ඔවුන්ට යම් සාරාංශගත කිරීමක්, ඔවුන්ට මූලික අවබෝධයක් ලබා දීමක් බලාපොරොත්තුෙන් තමයි නැවත සාරාංශගත කිරීම මේ ආකාරයෙන් මම කරේ. ඉතින් මේ විදිහට කරගෙන යෑමට මම නිලුෂට අපේ කණ්ඩායමේ රිසෝස් පර්සන් නිලුෂට අවස්ථාව ලබා දෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට. නිලුෂා ආවට පටන් ගන්න පුළුවන්. ආවට ස්ක්‍රීන් ෂෙයා කරන්න ඔප්ෂන් එක දීලා තියෙන්නේ. ඕකේ. Thank you. හැම දෙනාටම සුබ උදෑසන. මාව හොඳින් ඇහෙනවද? ඕනි රුෂ අපිට පැහැදිලිව ඇහෙනවද? අයිබුවන් හැමෝටම, මම නිලුෂ දිසානායක. ඉතින් අද දවසේ ඔබත් සමග මේ සෙෂන් එක දිගටම කරගෙන යන්නේ මම. ඉතින් ඊයේ දවසේ මිස්ටර් කාර්තික් සහ මිස්ටර් රංග එකතු වෙලා මේ බිස්නස් ප්ලෑන් එකේ කොටස් කීපයක්ම ඔබට ඉදිරිපත් කරා. ඉතින් අද දවසේ නිදහස් දවසේ ඔබ මේ සම්බන්ධ මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔබ සියලු දෙනාම මගේ සෙෂන් එකට මම හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වෙලාවේ මට ඇත්තටම මතක් වෙනවා ලස්සන සින්දුවක්. මේ වෙලාවේ මට ඒක ප්ලේ කරන්න බැරි වෙයි. නමුත් ඔබට මතක් වෙයි නිදහස් දවසේ පණ්ඩිත් අමරදේවයන්ගේ සින්දුවක්. කාට හරි මතක් වෙනවද? නිදහසත් සමග සමරන සින්දුවක්. මම වචන පෙළියක් මතක් කරන්නම්. ඔබට මතක් වෙනවා ඇති, නිදහස් සිතුවිලි සිතනා සිතත් උදාරයි, නිදහස් නිමවුම් මවනා ගතත් උදාරයි. ඇත්තට මේ මොකද්ද කියන්නේ? අද ව්‍යවසායකත්ව ගැන කතා කරනකොට අපිට තේරෙන දෙයක් තමයි නිදහස් සිතුවිලි, ක්‍රියේෂන් ඔෆ් ඐඩියාස්. ඐඩියා එකක් නැත්නම් අදහසක් ඇති වෙන කෙනෙක් තමයි ඒක නිමවුමක් බවට නැත්නම් නිර්මාණයක් බවට පත් කරන්නේ. ව්‍යවසායකයා කියන්නේ ඒ වගේ ලස්සන අදහසක් නිදහසේ හිතලා ඒක නිමවුමක් බවට පත් කරන කෙනෙක්. ඉතින් මැටි ගොඩක් කෙනෙක් අතරම ඒක පුළුවන් අපිට කාට හරි හිතෙන්න පුළුවන් ඒකෙන් මැටි වලින් ලස්සන වතුර බෝතල නිර්මාණය කරන්න. අන්න ඒ වගේ
මෙවසාකියා කියන්නේ ඒ වගේ නිදහස් සිතුවිලින් පිරිච්ච කෙනෙක්. ඉතින් අද නිදහස් දවසේ ඔබ විවසායකේ කේකෙන වාගේ කියලා වෙලා හිටියා මමට. ඒ එහෙම කියන්නේ හේතුව තමයි නිදහසේ කෙනෙක් කියන්නේ පොඩි දරුවෙක් ගෙදරින් එළියට ආවට පස්සේ මුලින්ම ඔබටයි හම්බ වෙන්නේ. එතකොට එහෙම හම් වෙන දරුවෙක්ව ව්‍යවසායිකයේ නිදහසිතුලෙලින් පිළිස්සෙන්නට ලෝකයට වැඩක් කරන නිරුෂා මට පොඩි වෙලාවක් දෙන්න හැමෝම ප්ලීස් ඔයාලගේ මයික්ස් මියුට් කරගන්න නැත්නම් මේක මේ නිරුෂටත් බාධාවක් අනිත් අහගෙන ඉන්න අයටත් බාධාවක් හරි නිරුෂා කන්ටිනියු කරන්න ඕකේ ඔව් මම කීකියා හිටියේ ඔබ තමයි ගෙදරින් එළියගෙන දරුවාව නිදහස් සිතුවිලිෙන් පිරිච්ච ඒ වගේම රටේ දැයට ලෝකයට නිමුමක් කරලා දෙන මේ පුත්කලයක් බවට නිර්මාණය කරන්නේ. ඉතින් මම හිතෙනවා මේ ස්ලිම් එකෙන් ගත් උත්සාහය සහ ඔබෙන් ලැබෙන දායකත්වය සමග මේ රට ගොඩක් වෙනස් වෙයි කියලා ඉස්සරහට. මොකද පාසල් අධ්‍යාපනයත් එක්ක ඉස්සරහට ව්‍යවසායකින් ගොඩක් මේ රටට බිහි වුණොත් ලංකාව ගොඩක් ඉස්සරහට යන ඒකම ඇති මං හිතන විදියට. ඉතින් ඒ උදෑසන මං කරපු ඒකත් ඒ සෙෂන් එකත් එක්කම අපි එහෙනම් යමු ඉස්සරහට අපේ මැනුවල් එකත් එක්ක. මොකද මට බාර වෙලා තියෙන්නේ මැනුවල් එක සම්බන්ධයෙන් ඔබත් එක්ක ඉදිරියට කතා කරගෙන යන්න. මොකද අන්තිමට බිස්නස් ප්ලෑන් එක අර කිව්වා වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේ. හොඳයි. හැමෝටම පැහැදිලිව පේනවා ඇති කියලා හිතනවා මං ස්ක්‍රීන් එක. මිස්ටර් රංග කිව්වා වගේ එතනම බිස්නස් එකක් බිස්නස් අයිඩියා එක ව්‍යාපාර අදහස ලබා ගත්තට පස්සේ ඊට පස්සේ අපිට තියෙනවා මේ බිස්නස් ප්ලෑන් එකේ තව කොටස් කීපයක්. පළවෙනි එක තමයි මාකටිං ප්ලෑන් එක කියන්නේ. මොකද අපි ව්‍යාපාරයක් කරනකොට මුලින්ම බලන්න ඕනේ මාකට් එකක් තියෙනවද කියලා. මාකට් එකක් නැතුව නිෂ්පාදනය කරාට ඒක විකුණ ගන්න බැරි නම් අපිට නිෂ්පාදනය හෝ සේවාව කරලා වැඩක් නැහැ. මුදල් කරන්න බැහැ. ඒ නිසා මාකටිං ප්ලෑන් එක කියන එක පොඩක් පොන්චි අදහසක් ගන්න ඕනේ. ඇත්තටම මාකටිං කියලා කිව්වොත් එහෙම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හඳුනා ගැනීම සිට ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය තෘප්තිමත් කරන තැන දක්වා සියලුම කටයුතු මාකටිං වලට අදාළ වෙනවා. අලෙවිකරණය කියන කොටසට අදාළ වෙනවා. ඉතින් මේකේදී අදාළ වෙනකොට අපිට හදාගන්න හිතා ගන්න පුළුවන් නිෂ්පාදන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හඳුනාගන්නේ කොහොමද? ඊට පස්සේ හඳුනාගත්තන් පස්සේ ඒක කොහොමද නිෂ්පාදනය බවට පත් කරගන්නේ? ඊට පස්සේ කොහොමද ඒක විකුණන්නේ? ඒකට කොහොමද මිල කරන්නේ? ඒ වගේ කොටස් කීපයක් තියෙනවා. අන්තිමට කොහොමද යාගේ අතට පත් කරන්නේ කියන එක මේදී අපි සලකා බලන්න ඕනේ. හරි. කොහොමද අපි මේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හඳුනගන්නේ? මේකදී අපිට යම් යම් ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මූලිකවම කරන දේ තමයි මාකට් රිසර්ච් එකක් කරන එක. ඒ කියන්නේ අපේ දරුවන්ට කියන්න පුළුවන් වෙළඳපොලේ තියෙන ඔබ කරන්න යන ප්‍රොජෙක්ට් එක ඔබ කරන්න යන බිස්නස් එකට මාකට් කියන්නේ වෙළඳපොළ ශක්්‍යතාවය. ඒ කියන්නේ මේකට ඉල්ලුමක් තියෙනවද? මේක ගන්න අය ඉන්නවද? කොහෙන්ද එතකොට අපි මේක විකුණ ගන්නකොට තරඟකරුවෝ ඉන්නවද? ඒ වගේ අපිට හිත හොයලා බලන්න පුළුවන් ඇත්තටම මේකට මේක කරොත් අපිට විකුණ ගන්න පුළුවන්ද මාකට් එකට දාගන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඇත්තටම මොන මොන කස්ටමර්ස්ලාද ඉන්නේ මේ මොන මොන වයස් සීමාද මේවා ගන්න කැමති අයද මේ පැත්තයට දුන්නොත් මේවා හරියයිද ඒ වගේ දේවල් හිතන්න වෙනවා. ඒ වගේම ඒගොල්ලෝගේ අවශ්‍යතාවය වගේම තරඟකරුවන් මේ මේ පැත්තේ තව මහන ඇඳුම් මහන එකක් ගත්තොත් තව ඇඳුම් මහනයි ඉන්නවද? ඒ වගේ ගොඩක් විස්තර හොයාගන්න පුළුවන් මාකට් රිසර්ච් එකක් කරපුවාම. ඉතින් ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒ දරුවන්ට අපි කිව්වොත් එහෙම පුතේ මේක මේ විදිහට හොයලා බලන්න ඕනේ මාකට් රිසර්ච් එකක් කරලා මේක හරියයිද කියලා බලන්න කියලා මූලිකවම ඕනම බිස්නස් එකක් සාර්ථක වෙනවා. එතනින් එහාට ඒ කියන්නේ පස්සේ ලොකුවට පටන් ගත්තට පස්සේ මේක කරනවට වඩා මේක මූලිකවම කරන එක තමයි ඉතාම වැදගත් කාරණේ. හරි. මේ දේ අලුතින් කියන්න දෙයක් නැහැ. අපි හැමෝම දන්න දේ තමයි මාකටිං මික්ස් ටූල් එක. එහෙම නැත්නම් මාකටිං මික්ස් එක අලෙවි කරන උපාය මාර්ගික අවස්ථාවන් කීපයක් තියෙනවා. ඉස්සර තිබ්බේ මේකේ 4 P's කියලා.
फोफिस मत कहती उब दरवा फासी दुकान अत्यति प्रोडक्ट इतकोट प्रोडक्ट कत्ता प्रोडक्ट आप एक विनाशकल गण पुलवाम प्रोडक्ट के मुखा निष्पादने निष्पादने वर्ण हेड स्टैल मुखा पार्ट इवे गुड देवल तीन सर्विस समर मे निष्पादने एक सर्विस विधि अब गण पुलवाम एक सर्विस विधि वाली එතකොට දෙවෙනියට තමයි අපි කතා කරන්නේ ප්‍රයිස් එක. නිෂ්පාදනයක් කරාට පස්සේ ඒකට ප්‍රයිස් කරන්න ඕනේ. එතකොට ප්‍රයිස් කරනවා කියන මිල කිරීමේදී අපි යොදා ගන්න උපක්‍රම මොනවද? ඒ ගැනත් අපි සලකා බලන්න ඕනේ. අපි මේ මේවා එකින් එක පස්සේ කතා කරනවා. ඒ නිසා අපි හඳුනා ගැනීමක් විතරක් කරමු. හඳුනා ගැනීමකුත් නෙමෙයි අත්‍තරම මතක් කිරීමක් විතරයි. ප්ලේස් එක කොහොමද මේක කොතනද තියෙන්නේ? කොහොමද මේක බෙදා හරින්නේ? මේ දේවල් සම්බන්ධයෙන්. ඊට පස්සේ ප්‍රොමෝෂන් කොහොමද ප්‍රවර්ධනය කරන්නේ සමහර දේවල් අපි ප්‍රවර්ධනයකින් තොරව විකුණ ගන්න බෑ ඒ එහෙම නොකරොත් එහෙම කවුරුවත් දන්නේ පාර්බොක්සියා දන්නේ ඇත්තටම මේ වගේ දෙයක් තියෙනවා කියලා ඒ නිසා අපි ප්‍රවර්ධනය කරන්නත් ඕනේ අලුතෙන් එකතු වෙච්ච ඉතුරු මේ පීස් තුනක් එකතු වුණා පීපල් මොන වගේ පිරිස්ද මේකට සම්බන්ධ වෙන්නේ කියන එක පීපල් වලදී අපි කතා කරනවා ඊළඟට ප්‍රොසෙස් එක කොහොමද මේක කරගෙන යන්නේ දිගටම කරගෙන යන්නේ කොහොමද ඒකත් වැදගත් අලෙවිකරණයේදී ඒක තමයි ඊළඟට තමයි ෆිසිකල් එවිඩන්ස් එක ඒ කියන්නේ සාක්ෂි මේක මේක මේ විදිහට හරියටම වෙනවා කියන එක සාක්ෂියක් විදිහට යන්න ඕන ඉස්සරහට ඉතින් මේක තමයි 7 piece මම දන්නවා මම හිතන විදිහට මේ ඔබ අලුතෙන් මම කියන දෙයක් නෙමෙයි මේක මතක් කිරීමක් විතරයි කරේ මේක බිස්නස් ප්ලෑන් එකේදී ඒ ප්‍රොජෙක්ට් එක හදාගෙන යනකොට මේක එක කොටසක් තමයි මේක ඇල. ඒකට මේක අපි ඇතුළත් කරන්න ඕනේ. අපි එකින් එක බලමු ප්‍රොඩක්ට් එක. නිෂ්පාදනය. නිෂ්පාදනයක් ගත්තාම ඔබට පේනවා මේ ලෙමන් නෙමෙයි මේ වොටර්මෙලන් කොමඩු ගෙඩිය. සාමාන්‍යයෙන් අපි දකින්නේ මේ කොමඩු ගෙඩිය නිකන් රවුමක් නේ. ගොඩක් මේ දකුණු පළාතේ හදනවත් එක්ක සාමාන්‍යයෙන් අපි කරගෙන යනකොට මේ රවුම් ගෙඩියක් තමයි දකින්නේ. බෙන්ද පොලේ තියෙන රවුම් ගෙඩිය. හැබැයි මේ මෙන්න මේ විදිහට වැලියු ඇඩ මේ මේකට කියන්නේ මේ අගේ එකතු කිරීමක් කරලා ඒක පොඩි කාලෙම මේ වගේ බොක්ස් ෂේප් එකෙන්ද මේකේක ෂේප් වෙන්න පොඩි රාමුවක් දාලා ඉවරලා ඒක ලොකු වෙන්න ඒක ලොකු කරගෙන යන මේක මේ YouTube එකේ ඕනතරම් වීඩියෝස් තියෙනවා මට මේ වෙලාවට ටේක් කරන්න විදිහක් නැහැ මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක ඉතින් ඔබට බලන්න පුළුවන් මේ වගේ එක එක අලුත් තියෙන එක විදිහටම විකුණන්න හදන්නේ අපි එක වෙනස් කරලා විකුණනවා ඒ වගේම කලර් එක කලර් වෙනස් කරනේවත් තියෙනවා සයිස් එක पैकेजिंग ग्यारंटी डिजाइन गोटा देवल तीन मम्मी याटीम फोटोस दिए समार प्रोडक्ट सर्विस समहार देवल गोटा विनस्कर अभी निष्पादन हो सर्विस पड़वा अभी इलांग प्रईस प्रईस करना प्रईस अनिवार्य उपदानी कोस्ट को पिरीवाय हूं गोनी पिरीवाय करानी कोहमद මේ මම දන්නා මෙතන ගොඩක් ඉන්න accounts උගන්නන සර්ලා මැඩම්ලා එතකොට ඒ අයටත් මේ මේ අලුතෙන් කියන දේවල් නෙමේ cost එක හදාගෙන යද්දි කොහොමද අර ඊයේ කතා කරුවේ total cost එක අමුද්‍රව්‍ය වලට ශ්‍රමයට පොදු කාර්යයට ඒ වගේ මුළු පිරිවැය හොයලා ඒකට යන සම්පූර්ණ පිරිවැය තමයි ගණනේ කරගන්න ඕනේ ඊට පස්සේ අපි බලන්නේ අපි හිතමු cost එක තියා කියලා රුපියල් 50ක් තරංග කාර්යය කියන කෙනාව ඉතාම වැදගත් අපිට. එයා තරංගකරු කීයට මේක මිල කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඇත්තටම මේ අපි සබන් කැටයක් ගන්න හදන්න ගත්තොත් සමහරට රුපියල් 11ක් විතර යන්නේ. කොස් කරලා බැලුවොත් එහෙම ඔබ පොඩ්ඩක් ඒකන මේ හොයලා බැලුවොත් රුපියල් 11ක් විතර තමයි කොස්ට් එක යන්නේ. හැබැයි වෙළඳ පොලේ තියෙන සබන් වල ලොකු මිලක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒ මිලට තමයි විකුණනවා නම් තරඟකරුගේ මිලත් එක්ක අපිත් යන්න ඕනේ නැත්තම් සමහර වෙලාවට පාරුභෝගිකයා හිතනවා මේ මේක බාල බඩුවක් වෙන්න ඇති ඒ නිසා වෙන්න ඇති ගාන අඩු කියලා අන්න ඒ වගේ තරඟකරුගේ මිලත් අපි මේ වෙලාවේදී බලන්න ඕනේ
ඒවගේම ඩිස්කවුන්ට් මේ ස්ට්‍රැටජි උපක්‍රම ඒ කියන්නේ සමහර වෙලාවට අපි හිතනවා මේ සමහර දේවල් වලට ඩිස්කවුන්ට් එකක් දීලා ඒ වගේ උපක්‍රම මගින් මිල ටිකක් අඩු කරලා හැම දෙන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ එතකොට මේත් එක්ක අපි ඇයි අන්තිමට තීරණය කරන්න ඕනේ මේ මේ හතරම සැලකිල්ලට අරගෙන මොකද්ද අපි දෙන මිල කියලා නියම මිල මගේ මිල එතකොට ඒකට හේතුව මෙන්න මේ ටික දරුවන්ට කියලා දුන්නොත් දරුවෝ ඒ ප්‍රොජෙක්ට් එකට අදාළ කරන බිස්නස් එකේ මොකක් හරි ඒ නිෂ්පාදනයේ මිල කිරීම හරියටම වෙනවා එතකොට ඒක ලේසියෙන්ම යාළට මිල කිරීම කරන්න පුළුවන් වෙළඳ පොලේ සාධාරණ මිලකට විකුණ ගන්න පුළුවන් වෙනවා ඊළඟට බලමු ප්ලේස් එක ප්ලේස් කියලා කිව්වම කොටස් දෙකක් තියෙනවා ලොකේෂන් එක සහ ඩිස්ට්‍රිබියුෂන් මෙතඩ් එක ලොකේෂන් එකේ ස්ථානය සාමාන්‍යයෙන් අපි කොතනද බිස්නස් එක කරන්නේ කියන එක වැදගත් ඒ වගේම කොහොමද බෙදා හරින්නේ කියන එකත් වැදගත් ඔය කොටස් දෙක තමයි ප්ලේස් නැත්නම් බෙදා හරීම කියන කොටසෙන් අපි හඳුනා ගන්න ඕනේ සමහර වෙලාවට බිස්නස් එකක් අපි හිතමු දැන් මෙඩිකල් සෙන්ටර් එකක් ඒ වගේ ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා කොට එහෙම තැනක තිබ්බොත් එහෙම ඇත්තටම බෙහෙත් ගන්නන ડોක්ටර්ගේ එතන කස්ටමර්ස් ලැවෙන්නේ ලෙඩුනේ එයාලව ගන්න අමාරුයි එයාලට යන්න අමාරුයි ඒ වගේ තැනකට යන්න බෑ පහසු තැනක නැත්තම් වාහන කිනාලා නතර කරන්න පුළුවන් තැනක පාකින් තියෙන තැන ඒ වගේ වෙන්න ඕනේ ඒ වගේ අපි දන්නවා සමහර ෆැක්ටරිස් මේ ගම් ඇතුළට නැත්තම් ඇතුළකට ගිහිල්ලා කරගෙන යනවා ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් ඩීලර් ස්ටාෆ් එකට එතකොට සද්දබද්ද වල ප්‍රශ්න ඒ වගේ ගැටලු නැහැ ඒ වගේ ලොකේෂන් එක තෝරගද්දී පොඩක් දේවල් බලන්න තියෙනවා ඒ දේවල් බලලා සමහ ලොකේෂන් එක නැත්නම් ස්ථානය අපි තෝරගන්න ඕනේ ඩිස්ට්‍රිබියුෂන් මෙතඩ් එක කියලා ගත්තහම අපි සාමාන්‍යයෙන් දන්නවා ඒක සාමාන්‍ය දෙයක් ඔය දැන් ගෙවන් ඉන්ඩිවිජුවලි කියන්නේ ෆේස් ටු ෆේස් කෙනෙක් ඇවිල්ලා කියලාම විකුණන්න පුළුවන් එහෙම නැත්නම් ඒක තොග වෙලෙන්දර දීලා අපිට ගන්න පුළුවන් පාරිභෝගිකයට එහෙම නැත්නම් නිෂ්පාදකයා තොග වෙලෙන්ද සිල්වර වෙලෙන්ද විදිහට ගිහිල්ලා පාරිභෝගිකයා අතරපත් වෙන්න පුළුවන් දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ඔන්ලයින් ඔන්ලයින් කියුවහම අතරම හරිම ලේසි අපිට ඔන්ලයින් මේ අපි මේ ප්‍රොඩියුසර්ලා අපි නිෂ්පාදකයා නම් අපිට කෙලිම ඔන්ලයින් දාලා ඔන්ලයින් ටග් එහෙමම ඩිරෙක්ට් සෙලින් එකක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් ගොඩක් ඒවා අලුත් දේවල් එකතු වෙලා තියෙනවා. අලුත් අපිට වැඩිය දන්න දරුවෝ ඉන්නවා මේ සම්බන්ධයෙන්. ඉතින් ඔන්ලයින් වලින් ඒගොල්ලෝ සෙල් කරන අයත් ඉන්නවා. ඉතින් ඔන්ලයින් ඕඩර්ස් අරගෙන විකුණන අයත් ඉන්නවා. ඒ වගේ ඩිස්ට්‍රිබියුෂන් මෙතඩ් එක දැන් ගොඩක් පුළුල් වෙලා තියෙන්නේ. මේක තමයි අපි ප්ලේස් කියලා හඳුනා ගැනීම කරන්නේ. හරි. ප්‍රොමෝෂන් ප්‍රොමෝෂන් කියන ගත්තාම මම කිව්වා වගේ අර අපි කොහොමද මේක ප්‍රොමෝට් කරන්නේ අනිත් කෙනා කොහොමද දැනගන්නේ මේක දැනගන්න ක්‍රම එක එකව පාවිච්චි කරන්න පුළුවන් ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔය සාමාන්‍ය ප්‍රොමෝෂන් කියලා අපි ඔය එක එක කරන කවෂ් කරනවා එක එක දේවල් කරනවා ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඒ වගේම ස්පොන්සර්ෂිප් එක අනුග්‍රහදායකත්වයක් අරගෙන කරන්න පුළුවන් ඉස්කෝලේ අපි කියමු කොහොමක හරි බිස්නස් එකක් කරලා කරන ගමන් ඒ ප්‍රොජෙක්ට් එකම ඉස්කෝලේ ඒ හරි ඒ වගේ අපි ස්කෝල් මොකක් හරි තියෙන වෙලාවකදී ඒකට ස්පොන්සර් කරලා බැනර්ස් ටිකක් දාලා පොඩි කටවුට් එකක් මොනවා හරි දාලා ඒ වගේ ස්පොන්සර්ෂිප් එකක් අරගෙන වගේ එහෙම කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් මේ ස්කෝලේ මේ වගේ වාණිජ විෂය හදාරන දරුවෝ කරනවා කියලා අනිත් ඔක්කොම ස්කෝලේමයි දැනගන්නවා. එතකොට නේම් බෝඩ් එකක් ඩිජිටල් බෝඩ් එකක් ඒ වගේ ලෝගෝ බැනර්ස් පෝස්ටර්ස් ඒ වගේ ගොඩක් දේවල් පුළුවන්. උතර ලොකු බිස්නස් කරන අය නම් වෙබ්සයිට්, TV ඇඩ්වර්ටයිස්මන්ට් ඒ වගේ ගොඩක් දේවල් වලට යනවා. ඉතින් ඒවට ගොඩක් වියදමක් යනවා. පිරිවැය වැඩි. ඒ හින්දා දැනට කරන්න පුළුවන් මට්ටමින් අපි මේ දේවල් සම්බන්ධ කරලා දුන්නා. ඊට පස්සේ ඒක ඉදිරියට කරගෙන යනකොට කවදා හරි දවසක ලංකාවේ හොඳ ව්‍යවසායකයෙක් කියන්නේ ලොකු හොඳටම සල්ලි හොයන ව්‍යවසායකයෙක් බවට පත් වෙච්ච දවසක එයාලා එතනට යයි. අපි එතනදී අර මම කොටස් තුනක් කතා කරා ඉස්සෙල්ලා මෙන්න මේකෙදී අපි අර ප්‍රොමෝෂන් කියන කොටස ඊට පස්සේ පීපල් කියලා කතා කරා පීපල් කියන එකේදී ගොඩක් වෙලාවට මෙතන මේ ඉදිරි තුන එකතු වෙන්නේ සර්විස් වලදී පීපල් කියන එකේදී අපි කතා කරන්නේ කොච්චර අපිට එක්ක අපිට
ස්ටාෆ් එකක් ඉන්නවනේ ස්ටාෆ් එක කොච්චර වර්ගෝපචාර සලකනවාද ඒකල කොච්චර මේ ඒ ස්කිල් එක තියනවාද දැන් සම් ගොඩක් කරලා සමහර වෙලාවට අපේ අපි කඩේකට ගියාම බඩුවක් ගන්න ගියාම මේ අයිතිකාරයට මේ දේ හොඳට බිස්නස් එක කරන්න උමනාව තිබුණාට ස්ටාෆ් එක සමහර වෙලාවට එහෙම හිතන්නේ නැහැ ඒගොල්ලන්ට මේ කඩේකට ඕනේ නම් අරන් යන්න කියන මට්ටමේ සමහර වෙලාවට ස්ටාෆ් එක ඉන්නේ යාලට කරදරේ වගේ මොකද යාලා ඉන්නේ පඩියක් අරගෙන එතකොට යාලා ඒක හිතන්නේ නැහැ ඒ වගේ හැම නැතුව පීපල් කියන එක ඉතා වැදගත් දෙයක් ප්‍රොසෙස් එක ප්‍රොසෙස් එක කියලා කියන්නේ යමක් කරගෙන ඒ බිස්නස් එක කරගෙන යන අතර මාකට් කරන ගමන් ඒක දිගටම ප්‍රොසෙස් වෙනවා කියලා කස්ටමර් දැනගන්න ඕනේ දැන් මම ඒකට පොඩි උදාහරණයක් කියන්න අපි කඩේට යනවා මේ කියන්නේ හොටෙල් එකට යනවා ටේක් අප් කරන්න මොන හරි කැමක් මොන හරි කන්න කියලා අපි කමු ෆ්‍රයිඩ් රයිස් එකක් කර මොන හරි කැමක් කියලා එතකොට මේ ඒක හදන්න ටයිම් එකක් යනවා ඒ ටයිම් එකේදී මේ තව කස්ටමර්ස් ලැබිලා ඉන්නවා ඒගොල්ලන්ට සර්ව් කරනවා එතකොට අර වේට මේ සරන් සර ඇවිල්ලා එක සරයක් ඇවිල්ලා මේ මොකද චිලි පේස්ට් එක ගෙන තියලා යනවා තව චුට්ටියක් ඇවිල්ලා වතුර වීදුරු ග්ලාස් ටික ගෙනලා තියලා යනවා ඊට පස්සේ තව චුට්ටියකින් ඇවිල්ලා සෝස් බොටල් එක ගෙනලා තියලා යනවා ඒ අපිට ප්‍රොසෙස් එක පේනවා ඒකෙන් තව චුට්ටියකින් අපි දන්නවා මේ ෆයිඩ් ඩ්‍රෙස් එකත් එයි කියලා අන්න ඒ වගේ ඒ කියන්නේ ප්‍රොසෙස් එක ටිකටම යනවා කියලා කස්ටමර් දැනගන්න ඕනේ කියන්නේ එයාට ඒක දැනෙන්න ඕනේ එතකොට යා යන්නේ දැන් ෆෝන් කෝල්ස් වලත් එහෙමයි ගොඩක් ආයතන වලින් අපිට කෝල් එකක් ආවම අපි කියමුකෝ මොකක් හරි ප්‍රයිවට් ඕගනයිසේෂන් එකක් කියලා වේටින් කියනකර මේ මොහොතක් රැඳී සිටින්න එහෙම කි කිය චුටි චුටි කියනවා ඒ කියන්නේ අපිට අපු තියා ගන්නවා ඒක තමයි ප්‍රොසෙස් එක ක්වොලිටි ප්‍රොසෙස් එකක් තියෙන්න ඕනේ ෆිසිකල් එවිඩන්ස් කියලා ගත්තාමත් එහෙමයි අපිට දැනෙන්න ඕනේ මේ මෙතන මේ මෙයා ඒක මාකට් කරන කෙනෙක් ඒක දැන් අපි අපිට එතන ගියාම දැනෙන්න ඕනේ ඒකට මම උදාහරණයක් කිව්වොත් එහෙම අර දැන් අපි මල් පැල හදන තැනකට ගියොත් එහෙම ගාඩනින් කියන කරන කොටසක් කියනකො එතකොට එතන ගියපුවාම අපිට පේනවා මේ අර ලස්සන්ට එයා ගාඩන එක හදලා තියෙනවා එතකොට තමයි අපිට හිතෙන්නේ අපේ ගෙදරත් මේ විදිහට ලස්සන්ට හැදුවොත් අපේ මේ පාසලෙත් මේ විදිහට කරොත් ඒ වගේම අපිට මේ මෙතන මේ ගහ තිබ්බොත් කියලා අපිට නිකන් අර ඔළුවට එන්නේ ඒක දැක්කහමනේ ඒ තමයි සාක්ෂිය ඒ වගේ අපිට මාකටිං වලදී අපි ඒ තැනට ගියපුවාම අපිට දැනෙන්න ඕනේ සුවපහසුවක් දෙන ආයතනයක් නම් සුවපහසුව දැනෙන්න ඕනේ අපි එතනට ගියපුවාම ඒතර තමයි අපිට ඒක මේගොල්ලෝගේ මේ දේ ගන්න පුළුවන් කියලා හිතෙන්නේ ඒ වගේ දේවල් ඇත්තටම මාකටිං වලදී ගොඩක් වැදගත් වෙනවා ගොඩක්ලට සර්විස් එකක් දෙනකොට හරි එහෙනම් මම හිතනවා මේ මාකටිං මික්ස් කියන කොටස එනතම් අලවි උපක්‍රම කියන ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති ඔබ දැනගත්තු දේ මම මතක් කරා කියලා හිතෙනවා මාකට් කරන්න නම් මම දෙවෙනි කොටසටයි මේ යන්න හදන්නේ මාකට් කරන්න නම් ඇත්තටම හොඳ නිෂ්පාදනයක් කරන්න ඕනේ එතකොට හොඳ නිෂ්පාදනයක් කරන්ද මූලිකම දේ තමයි අපි හොඳ අමුද්‍රව්‍ය ඒ වගේ උපකරණ මේ හැමදේම හොඳ දේවල් ගන්න ඕනේ එහෙම ගත්තොත් තමයි අපිට හොඳ නිෂ්පාදනයක් ලියන්න පුළුවන් ඉන්නේ ඉතින් අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මොනවද මේ හොඳ නිෂ්පාදනයක් කරන්න මිලදී ගන්න මේ පියවරන් ටික මේක සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් gederedit කරන දේවල් ටිකම තමයි නමුත් ගොඩක් වෙලාවට විවසායිකයා අර කාර්යබහුලත්වයක් මත මේ දේවල් මගහරිනවා මගහැරෙනවා හිතලා නෙමෙයි මගහැරෙනවා ඉතින් අපි මේ දේ හොඳට ඔළුවට දාගන්න කියලා අපි විවසායිකයෙක් විහි කරනකොට එයාලට කියන්න ඕනේ එතකොට ඒ අයත් එක්ක අපිට පුළුවන් වෙනවා මේක හොඳට ප්‍රැක්ටිස් කරගන්න හැමදාම ඒතුළු මේක අපේ අතේ තියෙනවා මොකද්ද පළවෙනි එක ඉස්සෙල්ලාම හඳුනගන්න ඕනේ ඇත්තටම බිස්නස් එකට මොනවද ඕනේ අපිට මොනවද ඕනේ මිලදී ගන්න ඕනේ අවශ්‍ය දේ සමහරවිට අපි කියමු ඇඳුම් මහාන කෙනෙක් නම් රෙදි ගන්න ඕනේ කියලා රෙදි ගන්න ඕන මොන රෙදිද ගන්න ඕනේ මොන පාට රෙදිද මොන ඩිසයින් තියෙනවද කියලා ඉස්සෙල්ලා හඳුන ගැනීමක් කරන්න ඕනේ නැත්තම් අපි රෙදි ගන්න ඕනේ කියලා හිතුවට ඒක මේ එතන ගියාට පස්සේ තමයි හිතෙන්නේ නෑ මේ පාට හරියන්නේ නෑ මේ මැටීරියල් එක හරියන්නේ නැත්. කොහොමද අපිට පස්සේ හිතෙනවා ප්‍රමාණය ගණවට පස්සේ මදි කියලා හිතෙනවා. ඒ වගේ එහෙම නැතුව අපි ඉස්සෙල්ලාම හඳුන ගන්න ඕනේ කොච්චර මොකද්ද මේ හරියට ගන්න ඕනේ දේවල් ටික. අපි පර්චේස් ඕඩර් එකක් ගන්නවා කියලා කියනවනේ. එතකොට ඒ ඕඩර් ගන්න ඉස්සෙල්ලා අපි ඒක අවශ්‍ය දේවල් ටික හඳුන ගැනීමක් කරන්න ඕනේ. ඊට පස්සේ මේ මේවා ගන්න පුළුවන් තැන් ටික හොයා ගන්න ඕනේ. කොහේ කොහේද නැත්නම් එක්කෙනෙක් අඳුර ගත්තොත් එයා අපිට කියන්න පුළුවන් ගන්න යනකොට මේ ගාන වැඩි කරලා කියන්න පුළුවන්. නැත්තම් එයාගේ එතකොට එයා තනි අයිතිකාරයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට පොඩ්ඩක් මේ අර හෙට්ටු කරනවා කියන්නේ නැත්තම් බාගෙන් කරනවා අපි අපිට කතා කරන්න පුළුවන් දෙතුන් දිනක් හොයාගත්තොත් ඒ නිසා සප්ලයර්ස් ටිකක් හොයා ගන්න ඕනේ. එතකොට අපි දැන් ගවර්න්මන්ට් සර්විස් එකේදී ටෙන්ඩර් කෝල් කරනවානේ. ඒක ටෙන්ඩර් කෝල් කරනකොට අපි
කරන්න ටිකක් හොයාගන්න ඊට පස්සේ යාලුවෝ කන්ටැක්ට් කරනවා ඊට පස්සේ මේවා ඒ ඕල්වර් කොමස්ලා තියෙන මේ මිල කියු මක් යවනවා ඊට පස්සේ ඒගොල්ලෝ අපිට මිල කියලා අපිට එවනවා ඊට පස්සේ අපිට ඒකට හොඳ මේක අපි තෝරගන්න ඕන තෝරගත්තට පස්සේ පර්චේස් ඕඩර් එක හදලා මේ ප්‍රමාණයට මේ දවසට මේ වෙලාවට ලැබෙන්න ඕනේ මේ විස්තර ටික දාලා ඒ ටික අපි යවනවා ඉතින් ඊට පස්සේ බඩු ටික ආවට පස්සේ ඒක චෙක් කරගන්න ඕනේ ඊට පස්සේ ඉන්වොයිස් එකත් එක්ක චෙක් කරගන්න ඕනේ ඊට පස්සේ තමයි ගෙවීම කරන්න ඉතින් මේ දේවල් වලදී අර රීඕඩර් ලෙවල් එහෙම නැත්නම් ඇලුම් කරන්න ඕනේ මට්ටම ඒ දේවල් සම්බන්ධයෙන්ුත් මේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඒත් එක්ක තමයි මේ ප්‍රොසෙස් එක දිගටම යන්න ඕනේ ඉතින් මම හිතනවා මේක තවදුරටත් කතා කරන්න දෙයක් නැහැ ඔබ සියලු දෙනාම මේ මේක සාමාන්‍යයෙන් කරන දෙයක් මටත් වැඩිය හොඳට කරන දෙයක් ඉතින් මේකේ සම්පූර්ණ මේ ෆෝමැට් එහෙමත් මට මතකයි ස්කෝලේ පොතේ තිබුණා. ඉතින් මේක දරුවන් ටිකවත් මේ මේ ෆෝමැට් අරගෙන යාලක බිස්නස් එක යාලක ප්‍රොජෙක්ට් එක ඉස්සරහට කරනකොට මේ මේ දේවල් පාවිච්චි කරමින්ම ඉස්සරහට යයි. ඉතින් මේකෙදි ඒ ඒ විදිහට අපි මෙලදී ගැනීම කරාට පස්සේ ස්ටොක්ස් වර්ග මොනවද මේවා සාමාන්‍යයෙන් දන්නම දේවල් රෝ මැටීරියල් අමුද්‍රව්‍ය ඒ වගේම වර්කින් ප්‍රෝග්‍රස් කරගෙන යන වැඩ ඒ වගේ නිෂ්පාදන අවසන් නිෂ්පාදනය. ඉතින් මේ කොටස් ටික බලන්න ඕනේ මේ වගේත් මම අර කිව්වා වගේ මිනිමම් ලෙවල් එක කොච්චරක්ද මැක්සිමම් ලෙවල් එක ඒ වගේම රීඕඩර් ලෙවල් නැවත ණුම් කිරීමේ මට්ටම් ඒ දේවල් සම්බන්ධයෙන් දැනුවත් වීමක් වෙන්න ඕනේ බිස්නස් එක කරන් යද්දී. එතකොට ස්ටොක් කන්ට්‍රෝලින් වලදී සිස්ටම් එකක් අපි දන්නවා FIFO හරි LIFO හරි මොකක් හරි අපි සිස්ටම් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ මූලිකින් මුලින් පටන් ගත්ත බාණ්ඩ මුලින් නිෂ්පාදනයට අරගෙන නැත්නම් ඒක විකුණනකොට මුලින් විකුණන්න ඒ වගේ දේවල් තියෙනවා නැත්නම් මුලින් ගත්තේ අන්තිමට විකුණන්න ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. එහෙම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ස්ටොක් බුක් එකක් ගොඩක් බිස්නස් කරන අය මගේ අත්දැකීම් විදිහට ස්ටොක් බුක් එක හරියට මේන්ටේන් කරන්නේ නැහැ. ඒකළු දන්නේ අපි නිකන් අහගොත් එහෙම ස්ටොක් එකේ ෆිනිෂ් කුඩ් වල දැන් අපි කොහොම මිරිස් කුඩු මිරිස් මෝලක් තියෙන කෙනෙක් කියලා මිරිස් කුඩු පැකට් කීයක් තියෙනවද දැන් මේ වෙදි කියලා අහුවොත් ඇත්තටම දන්නේ නැහැ. එතකොට එයා ඒ වෙලාවේ ගණන් කරලා නැත්නම් හිතෙන් හදලා තමයි ඊයේ මෙච්චරක් ගියානේ. එතකොට මෙච්චරක් ඉතුරු වෙන්න ඕනේ කියලා එහෙම තමයි හිත කියන්නේ. ඒත් ඒකට වෙනම හවස හරි ඒක නෝට් එකක් දාගන්න යාලා ප්‍රැක්ටිස් කරේ යාලක නිදි ගන්න පුළුවන් ලේසි ඔළුවට ඒක ස්ට්‍රෙස් එක අඩුයි. එයාගේ බින් කාඩ් එක ඔබ දන්නවා ඒ ස්ටොක් එකේ ස්ටෝස් වල තියෙන කාඩ් එකකුත් තියෙනවා. එතකොට හොරකම් කරන්නේ එහෙම ගොඩක් අඩුයි. ඒකෙන් හොයාගන්න පුළුවන්. හරි අපි නිෂ්පාදන කොටසින් පස්සේ අපි යනවා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වලට. ඒ කියන්නේ මූල්‍ය කටයුතු. මට හුණා ඊයේ accounts කරන සෙල්ලා කීප දෙනෙක් කතා කරා. සෙල්ලා කිව්වා මේ මේක බිස්නස් මේ ස්ටඩිස් අයි කරන්න තියගොල්ල සර් මැඩලට පුළුවන් එහෙම කියලා. ඔව් මේක මේ හැමෝටම පොදුවේ ගන්න පුළුවන්. මොකද මේකේ accounts පැත්තත් ගොඩක් තියෙනවා. එතකොට මේක costing පැත්ත ඒ වගේ දේවලුත් ගොඩක් තියෙනවා. තොරතුරු එකතු කිරීම මේ පැත්තත් ගොඩක් තියෙනවා. ඉතින් මේක පොදුවේ වාණිජ කියන විෂයයටම සම්බන්ධ වෙච්ච දෙයක් තමයි බිස්නස් කියන්නේ. ඉතින් ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ හැමෝම එකතු වෙලා කරන්න වෙයි ඉස්සරහට. මොකද මේක දැන් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්. අපි දන්නවා මේ මූලිකවම හඳුනා ගන්න පුළුවන් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කීපයක් තියෙනවා. පළවෙනිද ලාභ ලබ ගිනුම ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් account එක. ඉතින් මේකේ මම ආකෘති ගැන කතා කරන්නේ ඔබ මට වඩා හොඳින් ඒ දේවල් කරන නිසා මේ මේවා දරුවොත් හොඳට කරනවා. ඒ නිසා ඒ ලෙවල් කරන දරුවෝ. ඒ නිසා මේ එයාලට මේ බිස්නස් එකට සම්බන්ධව ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් account එක ස්ටේට්මන්ට් එකක් හදන්න ඕනේ වෙන්නේ. සම්බන්ධ කරගන්න ඕනේ. ඒ වගේම තමයි බැලන්ස් ෂීට් එක. බැලන්ස් ෂීට් එකත් එහෙමයි මේ බිස්නස් ප්ලෑන් එක හදද්දී ප්‍රොජෙක්ට් එක හදද්දී අපි ඉස්සරහට මොකද වෙන්නේ කියන එක මූලික ප්ලෑන් එකකදී වෙන්නේ ඒක. ඊට පස්සේ බැලන්ස් ෂීට් එකකුත් හදන්න ඕනේ මේ විදිහට හිතලා. ඊයේ කතා කරා මිස්ටර් රංග කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක ගැන. ඉතින් මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඉතින් මුදල් ප්‍රවාහ ප්‍රකාශයකුත් හදන්න ඕනේ. මොකද සල්ලි කොච්චරක් තියෙනවද කොච්චරක් යනවද කියලා හොයාගන්න පුළුවන් මේකේ. ඉතින් ගොඩක් අය ලාභ වෙනුවෙන් ආයෝජනය කරනවා අතේ තියෙන ද්‍රවශීලතාවය නැත්නම් මුදල් ප්‍රමාණය ගැන හිතන්නේ නැහැ. සමහර අය අතේ සල්ලි ගොඩක් තියාගෙන ඉන්නවා මේ ඉන්වෙස්ට් කරන්න ආයෝජනය කරන්න බයයි. ඒතොර ඒගොල්ලො ලාභ අඩුයි. මේ දෙක බැලන්ස් කරගන්න පුළුවන් විදිහට කොහොමද කරගෙන යන්නේ කියලා බිස්නස් එක අපි දරුවන්ට කියලා දෙන්න වෙනවා. හරි. ඔය කොටස් තුන තමයි ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වලට තියෙන්නේ. ඉතින් මේකේ තව
අන්තිමට හැදුවට පස්සේ රේෂියෝස් එහෙම අනුපාත විශ්ලේෂණයක් කරන්න ඒ දේවල් කියලා කරන්න කියන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක වැදගත්ම තවත් එක කාරණයක් තමයි එහෙම නැත්නම් මේකේ කොටසක් තමයි අන්තර්ගතයක් තමයි හියුමන් රිසෝස් කියන්නේ මානව සම්පත් කළමනාකරණය. අපි අලෙවි කරන්න හරි එහෙම නැත්නම් මේ නිෂ්පාදනය කරන්න හරි එහෙමත් නැත්නම් account එක හදලා ඒ finance මේ පැත්ත balance කරගන්න හරි අපිට staff එකක් ඕනේ නම් මොකද තනියම කරන්න අමාරුයි. අපි යම් කිසි තැනකට එනකන් තනියම කරන්න පුළුවන්. නමුත් අපේ ව්‍යාපාරය දියුණු වෙනකොට ඉස්සරහට යනකොට අපිට මේක කරගන්න staff එකක් ඕනේ. එතකොට ඒ staff එක කොයි වගේ වෙන්න ඕනේද කියන එක තමයි අපි වැදගත්. මොකද staff එකක් අපිට ඕන විදිහ ඕන විදිහට අපිට බඳව ගන්න බෑ. එහෙම වුණොත් business එකක් දුවන්න අමාරුයි. ඒ නිසා කොහොමද මානව සම්පත කළමනාකරණය කරන්න කියන එක ඉතා වැදගත් දෙයක්. පළවෙනියටම හිතන්න ඕනේ දේ තමයි මොකද්ද අපේ අවශ්‍යතාවය. අර මේ නිෂ්ප මොකද්ද අමුද්‍රව්‍ය මිලදී ගන්න කොට වගේ තමයි හිතන්න වෙනවා මේ අපිට මොකටද ඕනේ මේ ස්ටාෆ් එක කවුරු හරි කෙනෙක් ඕනේ වෙන්නේ මොන වැඩියටද කියලා ඉස්සෙල්ලාම බලන් දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අපි බඳව ගැනීම කියන්නේ හොයා ගන්න ඕනේ. එයාලට පොඩ්ඩක් මේක දැනුවත් කරන්න ඕනේ. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද්ද දැන් ගොඩක් මේ ඉන්ටර්නෙට් එකේ තමා තියෙන්නේ කොහේ හරි අපි මේක අපි කියන්න ඕනේ පබ්ලිෂ් කරන්න ඕනේ අපිට මේ වගේ අපි ආයතනෙට මෙහෙම එකක් තියෙනවා කියලා. ඊට පස්සේ සිලෙක්ට් කරගන්න ඕනේ ට්‍රේනින් එක ඉන්ටර්වයුව එක එහෙම නැත්නම් එක්සෑම් එක. ඊට පස්සේ සිලෙක්ට් කරගත්තට පස්සේ ආ බඳව ගන්නතර පස්සේ එයාලට ට්‍රේනින් දෙන්න ඕනේ. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ සමහර ට්‍රේනින් තියෙනවා අපි ඇතුළේ ඉඳගෙනම ට්‍රේනින් වෙනවා. පීරියඩ් එකක් වෙනවා අවුරුද්දයි මාස 3යි එහෙම නැත්නම් මාස 6යි අවුරුදු 3යි එහෙම කියලා තියෙන ප්‍රොබේෂන් පීරියඩ් එක. ඒ වගේ අපි එක ට්‍රේනින් එක කොච්චරද කියන එක කොච්චර කාලද කියන සමහර වෙලාවට එයා පිට දාලා පිටින් ට්‍රේනින් කරලා ආයතනට ගන්න තේනවා. මේ කොට විදිහටම අපිට ට්‍රේනින් ලබා දෙන්න පුළුවන්. අන්තිමට මේ අද ට්‍රේනින් එක දීලා මෙයා මොනිටරලා එහෙම කාල සීමාවත් තුලදී අපි බලන්න ඕනේ කොච්චර පර්ෆෝමන්ස් එකක් යාගේ තියනවාද කියලා. එයා කොච්චර යා අපේ ටාගට් එක කවර් කරලා තියනද දැන් මාකටිං වලට ගත්තොත් කෙනෙක්ව එයා කොච්චර එයා ටාගට් එක කවර් කරලා තියනවාද එහෙම නැත්නම් එයාගේ අර ප්‍රොජෙක්ට් එකක් දීලා තියනවනම් ඒ ප්‍රොජෙක්ට් එක කොච්චර දුර සක්සස්ද සාර්ථකව මෙයා කරගෙන යනවාද. ඒ වගේ එයාගේ අවුරුද්දෙන් හරි මාස 6න් හයිට හරි අපි එයාගේ ඇප්ලිකේෂන් එකක් කරන්න ඕනේ පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ එයා කොච්චර සාර්ථක කියලා. එහෙම බලලා තමයි අපේ يعني කෙනෙක්ව බඳව ගැනීමක් ඉඳලා අන්තිමට එයා ඉහළට තැනකට අරගෙන යන්න ඕනේ මෙන්න මේ කොටසත් එක්ක. හරි. බිස්නස් ප්ලෑන් එකක සම්පූර්ණ කොටස් ටිකට තමයි අපි කතා කරේ. මම ඊළඟට මම කියන්නම් කොටස් ටික මොනවද කියලා. ඒ කියන්නේ බිස්නස් ප්ලෑන් එකේ ඇතුළත් වෙන්න ඕනේ කන්ටෙන්ට් එක. ඔබට ඒක දරුවන්ට කියන්න වෙයි හදන්න කියලා. ඉතින් ඒකේ තමයි ඊළඟට යන්න තියෙන්නේ. බිස්නස් ප්ලෑන් එකේ ෆෝමැට් එක. ඉතින් මුලින්ම තියෙන ඕනේ එක්සිකියුටිව් සමරි. එක්සිකියුටිව් සමරි එකක් නැත්නම් විධායක සාරාංශය කියලා කියන්නේ මේ කොටස් ඔක්කොගේම වලින් එකතු වෙච්ච සාරාංශයක්. ඒකට බිස්නස් එකේ සම්පූර්ණ රෙජිස්ට්‍රේෂන් ඒ කියන්නේ නීත්‍යානුකූලභාවය කොහොමද මොකක් නමින්ද රෙජිස්ටර් වෙලා තියෙන්නේ ස්ටාෆ් එකක් ඉන්නවද ඒගොල්ලෝ මොනවද කරන්නේ ඒ වගේම මේක කොහෙද මොකද්ද කරන බිස්නස් එක බෙදාහරින්නේ කොහෙද කවදා හරි දවසක මේ කොතනද යන්නේ ඉනිවිෂන් එක ඒ දේවල් ඔක්කොම එකතු කරපු සමරි එක තමයි විධායක සාරාංශය කියලා කියන්නේ. ඉතින් මේ දේවල් පළවෙනි පිටුවට කෙනෙක් බිස්නස් ප්ලෑන් එක අතරගත්තු ගමන්ම කියවන්නේ ඕක. දැන් බැංකුවකට ඉදිරිපත් කරනවා නම් ඒක ඉස්සෙල්ලාම බලන්නේ ඕක. ඒතර ඒකේ රේෂියෝස් ටික අනුපාත ලාභ අනුපාතය ඒ දේවල් බලනකොට ආ මේ බිස්නස් එක හොඳ බිස්නස් එකක් ආ මෙච්චරක් ඉන්නවා මේක කරගෙන යයි වගේ කියන එක පේන්න ඕනේ සමරි එකේ. ඉතින් දෙවෙනි එක කතා කරපු විදිහට මාකටිං ප්ලෑන් එක මම ඒක කොටස් වලින් කතා කරා. එතකොට ඊට පස්සේ බිස්නස් එක ෆෝම් කරන්නේ නීත්‍යානුකූලභාවයෙන් තනි පුද්ගලයෙක්ද මිස්ටර් රංග කතා කරා ඒ ටික කවුලිය අපාරයක්ද ඒ වගේම කම්පැනි එකක්ද ඒකේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ඊළඟට දාන්න වෙනවා.
එතකොට ස්ටාෆ් එක කවුද ඉන්නේ මොනවද කරන්නේ රෙස්පොන්සිබිලිටි බෙදලා තියෙන්නේ මොන මේ කොයි විදිහටද ද ස්ට්‍රක්චර් එක ඉතින් ඒ දේවල් සම්බන්ධ කරන කවුද උඩින් ඉන්නේ දෙපැත්ත ඊළඟට කවුද කවුද යට මැනේජර්ස්ලා ඉන්නවද ඊට යටින් ඉන්නේ කවුද ඒ වගේ දේවල් ඔක්කොම සඳහන් වෙන්න ඕනේ ලීගල් රෙස්පොන්සිබිලිටිස් වලදී ගත්තොත් එහෙම අපිට තියෙන වදු නීති වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන වෙන ගොඩක් නීති තියෙන අපි බිස්නස් එකක් කරනකොට ඒ නීති වලට අපි යටත් වැඩ ටික කරන ඉන්ෂුරන්ස් වෙන්න පුළුවන් ගොඩක් දේවල් ඒ දේවල් කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක පොඩි සටහනක් තමයි මෙතනදී ඇතුළත් වෙන්න ඕනේ කියලා තියෙන්නේ කොස්ටින් ප්ලෑන් එක කියලා කියන්නේ අර අපි අකවුන්ට්ස් වලදී කතා කරන අර කොස්ට් අන්තිමට මේ බලන්න ඕනේ නිෂ්පාදනයක් කරනවා නම් ඒ නිෂ්පාදනයට මේ යන අද්‍රව්‍ය මොනවද ඒවට කොච්චර පිරිවැයක් යනවද කියලා ඒක නම් අන්තිමට ඒකක එක පිරිවැය කොච්චරක්ද ඒ කොස්ටින් ප්ලෑන් එක එතකොට අපිට මේ තව යුනිට් මෙච්චරක් හදනවා නම් ඒකට මෙච්චරක් යනවා කියන එක අපිට ගණනය කරන්න ගන්න පුළුවන් ඉතින් මේ ටික අපි සඳහන් වෙන්න ඕනේ ඒ වගේම කෑෂ් ෆ්ලෝ එක මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදන්න ඕනේ මොකද මුදල් කොච්චර සංසරණය වෙනවද කියලා දැනගන්න පුළුවන් මේකෙන් ඒ වගේම කැපිටල් එක අර මිස්ටර් රංග කතා කරා ඒ කොටස බිස්නස් එක පටන් ගන්න මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කොච්චර මුදලක් අවශ්‍යද ඉස්සෙල්ලාම මූලිකවම කොච්චර මුදලක් අවශ්‍ය වෙනවද පටන් ගන්න කියන එක වැදගත් මොකද බිස්නස් එක පටන් ගන්න කලින් අපි ඒක ළඟ තියාගන්න ඕනේ එතකොට ඒ ළඟ තියාගන්න නම් source of the capital කියලා කියවම sources මොනවද මේකට ණයක් ගන්නවද නැත්නම් ඒගොල්ලෝ එකතු වෙලා fund කරනවද එහෙම නැත්නම් වෙන කොහෙන්වත් ගන්නවද මොකද්ද කරන්නේ කොහොමද මේ සමුදල් හොයාගන්නේ කියන එක ඒ ටික අපි අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕනේ ඉතින් මේ කොටස් ටික දැනගත්තුකොටම අපි වැදගත්ම කාර්යද action plan එක ක්‍රියාත්මක සැලැස්ම ඉතින් අපි අවුරුද්දේ මුල අපි ක්‍රියාත්මක සැලැස්මක් හදනවා අපි කොහොමද මේ අවුරුද්ද plan කරගන්නේ කියලා ඒ වගේ business එකට මේ කොටස් ටික දාලා තව ඇතුළත් වෙන්න ඕනේ කාරණා සියලුම දේ දාලා කවද්ද පටන් ගන්න කොතනින්ද ඉවර වෙන්නේ අවුරුද්ද අන්තිම වෙනකොට කොතනද යන්නේ දෙවෙනි අවුරුද්ද කොතනද යන්නේ තුන්වෙනි අවුරුද්ද කොතනද යන්නේ වගේ අපි action plan එකක් තියෙන්න ඕනේ එතකොට මූලිකව ගත්තොත් ඒක පළවෙනි අවුරුද්ද කොහොමද පටන් ගන්නෙ කොතෙන්ද මාස වලට බෙදලා එහෙම ගන්න පුළුවන් එතකොට තමයි අතරම ඇක්ෂන් එකක් plan එකක් තිබ්බොත් තමයි ඇක්ෂන් එක ඔපරේට් වෙන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ එහෙම තිබ්බොත් විතරයි නැත්නම් අපි ඒක කතා කරනවා එහෙම නැත්නම් අපි ඒක හිතනවා නමුත් එතනින් එහාට ඒක දිගටම කරගෙන යන්න බැරි වෙනවා මොකද ගොඩක් දරුවෝ එකට එකතු වෙලා තමයි මේක කරන්න වෙන්නේ ටීම් වර්ක් එක එතකොට හැමෝටම අදහස් එක අපි ඉස්සරහට කරනකොට ඒක plan එකක් තියෙන්න ඕනේ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. එහෙම නැති වුණොත් action නැතුව වචන විතරක් වෙනතන් ගොඩක් ඒවා තියෙනවා අපි business වලදී ගොඩක් කරලා දකිනවා හිතනවා කතා කරනවා එතනින් හරට වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් action plan එකක් දාපුවහම අපිට ඒක evaluate කරගන්න ලේසි අපි මෙතෙන් දැවිලා තියෙනවා මේ අවුරුදු මෙතෙන් දැවිලා තියෙනවා කියලා ඉතින් business එකක ගොඩක් ඒක වැදගත්. ඉතින් action plan එකක මේකට ඇතුළත් වෙන්න ඕනේ. ඉතින් මේ කොටස් ටික තමයි අපිට ඇත්තටම කතා කරන්න තියෙන්නේ. මුලින් කිව්වා වගේම මේක වලගාව ඇති සමහරට ෆෝමැට් එක අපේ මැනුවල් එක ඇති. මැනුවල් එක තියෙනවා නම් මැනුවල් එක අරගෙන ඉතින් මේ කොටස් ටික බලන්න පුළුවන් පිටු 19 ඉඳන් තමයි පටන් ගන්නෙ. මට පුළුවන් ඕන නම් ඒක චුට්ටක් බලන්න. ඉවර වුණාට පස්සේ මොනව හරි තියෙන ගැටලුවක් තියෙනවා නම් එහෙනම් මම මැනුවල් එකක් පෙන්වුවට පස්සේ එහෙනම් අහන්න. මම එහෙනම් මැනුවල් එක ෂෙයා කරන්න. හොඳයි. හැමෝටම පේනවද පැහැදිලිව? හැමෝම මතක ඉන්නවද? එක අපි enable editing කරමුද නිරෝෂා? හැබැයි screen එක පේනවා. ඔඩ කරගෙන යන්න පුළුවන්. screen එක පේනවා නේද? මම ඔව්. හරි. මෙතන ඉඳන් තමයි අපි කතා කරගෙන ආවේ මාකටිං ප්ලෑන් එක ඔබට මැනුවල් එක මංගව ඉංග්‍රීසි වර්ෂන් එක විතරයි මංගව ඩවුන්ලෝඩ් කරන් තියන් හිටියේ සිංහල එකක් තියෙනවා තමිල් එකක් තියෙනවා ඔබ
කැමති එකක් මෙව කරලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ ආයිඩියාස් වල කතා කරලා තියෙන මේ ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. එක බිස්නස් ආයිඩියා එකකට මේ පීස් ටික ඇප්ලයි කරන්න කොහොමද කියන එක එහෙම මේ ඇක්ටිවිටී වල තියෙනවා. ඉතින් ඔබට ඒ ටික කරගෙන යන්න පුළුවන්. මේ තියෙන මාකටිං ප්ලෑන් එකේ මොකටද මේ ප්ලෑන් එක කියලා මාකටිං රිසර්ච් එක මම කතා කරා. අලවි සමීක්ෂණය ඒ සම්බන්ධයෙන් සියලු ෆෝමැට් එහෙම මේකේ තියෙනවා. මේ 4 පීස් වලත් වලට අදාළව සියලුම ෆෝමැට් මේකේ තියෙනවා. මේ උඩ මේ බුක් එකේම අරගෙන ඔබට මේ ඉස්සරහට මේ හදාගෙන යන්න පුළුවන්. ප්ලේස් එක ඩිස්ට්‍රිබියුෂන් මෙතඩ් එක. එතකොට මේ සොස්ටෙක් කියලා තියෙනවා අලුතෙන් මං කිව්වාගේ ඔන්ලයින් කොහොමද ඩිස්ට්‍රිබියුට් කරන්න කියන එකට ටෙක්නි ටූල් එකක්. ඉතින් මේ සම්බන්ධයෙන් මම තනිය මිස්ටර් කාර්ති වීඩියෝ එකක් කරලා එවලා ඇති ඔබට. ඒකත් පරිශීලනය කරන්න ඒකත් බලන්න. ඔන්ලයින් වලින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ඔබට පීපල් ප්‍රොසෙස් ෆිසිකල් එවිඩන්ස් ඒ සම්බන්ධයෙන් තියෙනවා. එතකොට අපේ බිස්නස් එක යම් තැනකට ආවට පස්සේ ඒ බිස්නස් එකට බ්‍රෑන්ඩ් නේම් එකක්. දැන් අපි ගත්තොත් එහෙම ඩයලොග් කියලා කියන එකට ඒකට ස්ලෝගන් එකකුත් තියෙනවා the future today කියලා. ඉතින් ඒ වගේ මේ අපිට බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගෙන ඊට පස්සේ ඒකට ලෝගෝ එකක් නිර්මාණය කරන්න පුළුවන්. අපිට අපේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්නකොට අපිට ලෝගෝ එකක් ඕනේ. ඒකට ලස්සන ලෝගෝ එකක් හදලා ලස්සන නමක් දාලා ඊට පස්සේ තමයි ඒක පොසිෂනින්. එහෙම නැත්නම් එයාලට තැනක් නිර්මාණය කරන්න ඕනේ. අපිට තැනක් හදාගන්නවා කියන අනිත් වගේ දෙයක් හදාගන්න ඕනේ. එතකොට තැන හදාගත්තට පස්සේ අපිට ඒක ඩිමාන්ඩ් කරන්න පුළුවන්. එතකොට ඒකට ක්වොලිටි එක වැඩි වෙනකොට මිල වැඩි කරගන්න පුළුවන්. ක්වොලිටි එක අඩුයි නම් එතකොට මිල අඩු වෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේ බිස්නස් එක දවසක තැනකට යනකොට අපිට මේ පොසිෂනින් කියන තැනට හදාගන්න ඕනේ. ඒක තැනට යන්න පුළුවන් ඇත්තටම. එතකොට ස්ටොක් මේන්ටේනින් වලදී මම කතා කරා ස්ටොක් වර්ග මොනවද කියලා කතා කරා. මෙතන ඇක්ටිවිටීස් කීපයක්ම තියෙනවා. ස්ටොක්ස් මොනවද ඕනේ කියලා හඳුනා ගන්න තියෙනවා. මේ කොහොමද කන්ට්‍රෝල් කරන්නේ කියන එක හඳුනා ගන්න ඇක්ටිවිටී කීපයක් තියෙනවා. සෑම්පල් ස්ටොක් බුක් එකක ෆෝමැට් එකක් තියෙනවා. ඉතින් මේවා මේ විදිහටම කියලා අවශ්‍ය නැහැ. ඔබට තව මේක මේ වැඩි කරන්න ඕන නම් පහසු වෙන්න විදිහට වැඩි කරලා මේ ගත්තර ගමන මේ සෑම්පල් විතරයි. එතකොට තව මේකට ඇඩ් කරන නම් ඇඩ් කරලා හොඳ ස්ටොක් බුක් එකක් අදාළ විදිහට හදා ගන්න පුළුවන්. කම්පැනි කියන්නේ ඒ නිර්මාණය කරගන්න කම්පැනි කනුව තමයි අපි තීරණය කරන්න ඕනේ. එතකොට ඊට පස්සේ ස්ටොක් රෙකෝඩ්ස් කොහොමද තියාගන්නේ කියන එක අපි කතා කරනවා. එතකොට මිලදී ගැනීම සම්බන්ධයෙන් ස්ටෙප්ස් මොනවද? ඇයි මිලදී ගන්න ඕනේ? ඒ දේව එතකොට මේ ප්‍රොෆිට් ඇන් ස්ටේට්මන්ට් එකක නිකන් අපි හදලා තියෙන සාමාන්‍යයෙන් දල සටහන් විතරයි. ඔබට ඒක ඊට වඩා ෆෝමැට් එකක් විතරයි. ඕනතරම් ෆෝමැට්ස් අපිට ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම අපි ඔබ දන්න විදිහටත් කතා කරලා බලලා මේක යොදා ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි ඇත්තටම කතා කරන්න තියෙන්නේ. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. ට්‍රේනින් එක සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවද? ඒ කියන්නේ මේ ප්ලෑන් එක සම්බන්ධයෙන් මේ මැනුවල් එකත් එක්ක අපි යනකොට මැනුවල් එක ඔබේ අතේ තියෙනවා නම් ඇත්තටම ගොඩක් ලේසි වෙන්න ඇති. මැනුවල් එක දැන් වුණත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් එහෙම මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ සම්බන්ධයෙන් කියන්නේ මේකේ තියෙන දැන් කියපු මෙතඩ්ස් වලට අනුව මොනවා හරි ගැටලු තියෙනවා නම් කරගන්න අපහසු තැන මොකක් හරි තියෙනවා නම් මේ වෙලාව තමයි ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන වෙලාව. අද හවසට තියෙන ඇත්තටම ඇක්ටිවිටි එකක් ව්‍යවසායකයෝ ටිකක් බිහි වෙයි කියලා හිතන ඔබ අතරිනුත් ඉතින් ඒ ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් අලුත් දෙයක් කරන්න අලුත් විදිහට හිතන්න
විදිහත්තම අදහවස තියෙන්නේ ඉතිං කොහොමද එකට කලින් තීරි පාට්ටික තම අවසන් කරේ මේ කලුත් දේවල්න නෙමේ තිබ්බේ ඒත් මොනහරි දෙයක් ඒ සම්බන්ධයෙන් ඒක දන්න දෙයක් වුණත් මේක ඇතුළට දාන්න පුළුවන් තැනක් හරි මොනහරි ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවේ ඉදිරිපත් කරන්න පුළුවන් නිලුෂා අපි හෑන්ඩ් ගයිඩ් බුක් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා මේ Zoom chat එකටත් ඔව් හැමෝටම ඒ ලින්ක් එක ක්ලික් කරලා මේ ගයිඩ් බුක් එකට ඇක්සස් කරන්න පුළුවන් ඔව් දැන් වුණත් ඒක උනට බලන්න පුළුවන් ඔන්ලයින්ම හරි එහෙනම් නවද මිස් ගැටලු නැතුවද නිශ්ශබ්දතාවයක් තියෙන්නේ නැත්නම් ගොඩක් අය රැඳී සිටිනවා නැත්නම් අපි සෙෂන් එක ඉවර කරමු නේද ඒක තමයි එහෙනම් ගැටලු තියෙනවද නෑනේ හරි එහෙනම් බොහොම ස්තුතියි මෙච්චර මාත් එක්ක ඉන්නේ කියන්නේ හලෝ සුබදාසන thank you very much Thank you very much. එහෙනම් හවස සෙෂන් එක තියෙන්නේ 6ට බලාපොරොත්තු වෙනවා හැමෝම සහභාගී වෙයි කියලා. එහෙනම් දැනට නිමාවට පත් කරනවා අපි ආයෙත් හවස 6ට හම්බෙමු. Thank you.